තෙරුවන් සරණයි හැම දෙනාටම. අද 2019 වර්ෂයේ නොවැම්බර් මාසයේ 5 වෙනිදා අඟහරුවාදා දිනය. දැන් වෙලාව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් රාත්‍රී 8:30 විනාඩි 12ක් ගත වෙලා. ඉතින් අද දවසේදී සුපුරුදු පරිදි අඟහරුවාදා දින පැවැත්වෙන සජීවී ධර්ම සාකච්ඡාවට ලෝකයේ විවිධ රටවල කල්‍යාණ මිතුරියන් ප්‍රශක් එක්ව සිටිනවා. ඉතින් ඒ සියලුම දෙනා වෙනුවෙන් අද දිනේදී මේ ධම්සභා මණ්ඩපයට වැඩම කළ අපගේ ගෞරවනීය කල්‍යාණ මිත්‍ර පූජ්‍යපාද කලබු යනමුදස්සි ස්වාමීන් වහන්සේව නමස්කාර පූර්වක පිළිගනු ලබමින් මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්ස අද දවසේදීත් අපට ඒ තථාගත දේශනාව පහදා දෙන්න ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. සමන්ත සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරජාන් වහන්සේ නමක් ලෝකෙ පෙන්වා දෙන උතුම් ධර්මය කුමක්ද කියන කාරණාව අපට මේ දක්වා දහම ආපු මූලිකම ක්‍රමය වන උතුම් ධර්මය අපි ඉගෙන ගනිමින් සිටින්නේ. අපට අද බුදු කෙනෙකුගෙන් ධර්මයක් ඇහෙන්නේ නෑ. අපට බුදු කෙනෙකුගේ ධර්මයක් අහගන්න තියෙන්නේ බුදු කෙනෙකුගෙන් ධර්මයක් අහගත්ත කෙනෙකුගෙන්. බුදු කෙනෙකුගෙන් සියලු ධර්ම අහගත්ත කෙනා තමයි ආනන්ද මහරහතන් වහන්සේ. ඒක අපි කතා කරලා තියෙනවා. එතකොට එහෙනම් අපට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ධර්මයේ සියලු ධර්මයේ කුමක්ද කියලා අපට දැනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ආනන්ද මහරහතන් වහන්සේකින්. එතකොට ආනන්ද මහරහතන් වහන්සේ තමන් දැනගෙන හිටපු බුදුරජාණන් වහන්සේ පෙන්වපු ධර්මයේ ඒ තියෙන විදිහටම පළමු සංගායනා ඉදිරිපත් කරලා ඒ අනාගතයේ පැවැත්වා ගැනීම සඳහා පහසුව පිණිස යම් ක්‍රමයකට සකස් කරා. ඒක අදටත් ඒ විදිහටම පැවතගෙන ඇවිදිලා තියෙනවා. එහි මධ්‍යම ප්‍රමාණ උද්දේශනා මජ්ඣිම නිකාය අපි මේ සවන්ට සිසිලසෝස්සේ සාකච්ඡා කරමින් සිටින්නේ. අපට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ විදිහටම කතා කරන්න ලැබෙන එක අපි මනුෂ්‍යයෙක් වෙච්ච අපට ඒ බුද්ධ වචනේ තියෙන්නේ කුමක්ද කියලා බුද්ධ වචනේ තියෙන විදිහට ඉගෙන ගන්න ලැබීම පුදුමාකාර භාග්යක්. ඒක ඒ විදිහට ඉගෙන ගත්තොත් පමණයි අපට ෂණ සම්පත්තිය උදා වෙන්නේ. එහෙම නැත්නම් ෂණ සම්පත්තිය උදා වෙන්නේ නැහැ. මොකද ෂණ සම්පත්තියට කරුණු දෙකක් අවශ්‍යයි. පළවෙනි එක තමයි හිතන්න පුළුවන් මිනිසෙක් කියලා ඉපදීම. අනිත් එක තමයි බුදු කෙනෙකුගේ ධර්මයේ ඇසීම. දැන් අපි දන්නවා අපට හිතන්න පුළුවන්කමක් තියෙනවා කියලා. අපි හිතාගන්න අපිට එහෙම තේරෙන යම් ගතියක් තියෙන නිසා අපි හොයනවා කුමද්ද බුදුරන් වහන්සේ හිනම් පෙන්නපු ධර්මය දැන් ඇහෙන්නට ඕනේ. අපි බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මය බුදු කෙනෙකුගේ ධර්මයක් වෙන්නට ඕනේ. වෙන කෙනෙකුගේ ධර්මයක් වෙන්න බෑ. වෙන කෙනෙකුගේ ධර්මයක් ඇසීම ෂණ සම්පත්‍ති උදාවීම නෙමෙයි. ගැන හිතන්න පුළුවන් මිනිසියෙකුට වෙන කෙනෙකුගේ ධර්මයක් ඇහුණා කියලා එක ෂණ සම්පත්‍ති උදායමක් වෙන්නේ නැහැ. තවත් කෙනෙකුට සමාන කරන්න බැරි අසම ගුණයෙන් යුතු බුදු කෙනෙකුට පමණක් සමාන කළ හැකි සම ගුණයෙන් යුතු මෙන්න මේ ධර්මයක් ඇහෙන්නට ඕනේ. එහෙමනම් අපි බලන්නට ඕනේ නිවීම පිණිස යථාර්ථ ධර්ම පෙන්වන බුදු කෙනෙකුගේ ධර්මයේ තවත් කෙනෙක් පෙන්වන විග්‍රහයක්ද අපට බුදු කෙනෙකුගේ ධර්මයක් හැටියට ලැබෙන්නේ කියලා. එහෙම වුණොත් ඒක බුදු කෙනෙකුගේ ධර්මයක් නෙමෙයි. එහෙම නැත්නම් ඒ විග්‍රහ කරන අනිත් කෙනා බුදු කෙනෙක් වෙන්නට ඕනේ. ඒ නිසා හොඳට අපි මේ ධර්මයේ බලන්නට ඕනේ. ඒ ධර්මයේ තියෙන විදිහට බලන්නට ඕනේ. ශ්‍රාවකයා පෙන්වන්නේ ශ්‍රාවකයාගේ ධර්මයක් නෙමෙයි. ශ්‍රාවකයා පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක්. එනම් ශ්‍රාවකයා පෙන්වන ධර්මයේදීත් හම්බ වෙන්නට ඕන ඇත්තේ ශ්‍රාවකයෙක් නෙමෙයි බුදු කෙනෙක්මයි.
ඉතින් මෙන්න මේ නිසා තමයි අපි බුදුරන් වහන්ස පෙන්න අපේ මූලික බුද්ධ වචනේ මේ විදිහට ඉගෙන ගන්න බලන්නේ. බුදු කෙනෙකුගේ ධර්මයක් ඇහුණොත් කෙනෙකුට, බුදු කෙනෙකුගේ ධර්මයක් වෙන කෙනෙක්ගේ නැතුව, يعني වෙන කෙනෙක් කියන්නේ තව කෙනෙකුට අපිට විද්‍යාවෙන් හරි තව පසුකාලීන කෙනෙක් හරි විග්‍රහ කරපු දෙයට සැසඳෙනවා නම්, ඒ කාලේටපු කෙනෙකුට සැසඳෙනවා නම්, ඒක බුදු කෙනෙකුට විතරක් විශේෂ එකක් නෙමෙයි, ඒ සමානයි නේ අරග අදහසුත්. නම් බුදු කෙනෙකුගේ දහමක් ඇහුනොද, ඇහුන තැනදී එයාට පුළුවන් ධර්ම අවබෝධ කරන්න. මොකද ඒ ධර්ම අවබෝධ කිරීම සඳහා අවශ්‍ය මූලික දේ තමයි බාහිරින් බුදු කෙනෙකුගේ ධර්මය, සද්ධර්ම ශ්‍රවණි. ඇතුළතින් යෝනිසෝ මනසිකාරය. එතකොට එහෙනම් ඒ බුදුරජාන් වහන්සේගේ දහම අපට ඒ විදිහට ඇහුනොත් අන්න යෝනිසෝ මනසිකාරයෙන් ඒ මඟ උපදිනවා. ඒක හොඳට මතක තියාගන්න, නැති වුණොත් එහෙම අද අපට ඇහෙන සමහර දේවල්, අපට වැඩෙන, අපට පුරුදු වෙන, අපි අත්දකින සමහර දේවල් අපි හිතන බුදුරජාන් වහන්සේ නමකගේ කියලා. බුදු කෙනෙක් එහෙම දෙයක් පෙන්වනවා. මොකද බුදුවරු ලෝකේ තියෙන හොඳ දේවල් පෙන්නනවානේ. මොකද බුදු කෙනෙක් කියන්නේ ලෝකේ උතුම් කෙනෙක් නේ, ලෝකයටත් හම්බෙන ලෝකේ දේවල් පෙන්වන. හැබැයි ඒ කාරණා පෙන්වීමෙන් බුදු කෙනෙක් වෙන්නේ නැහැ. බුදු කෙනෙකුට විතරක් ආවේනික දේ තියෙනවා. අන්න ඒකෙන් තමයි බුදු කෙනෙක් වෙන්නේ. ඒකෙන් තමයි නිවන් දකින මඟ හම්බෙන්නේ. මොකද පසේ බුදුරජාණන් වහන්සේටත් ඒ කරුණ පෙන්වන්න පුළුවන්. හැබැයි පසේ බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක් වෙන්නේ, පසේ බුදුරන් වහන්සේලාත් මේ ලෝකයේ තියෙන උතුම්ම දේවල් පෙන්වන්න පුළුවන් ඒ ප්‍රතිපදා. හැබැයි බුදු කෙනෙක් නෙමෙයි, සම්මා සම්බුදු කෙනෙක් නෙමෙයි. එහෙනම් මේ නිවන් දැකීම සඳහා පෙන්වන මඟ පෙන්වන්න පුළුවන් එක්කෙනාටයි සම්මා සම්බුදු කෙනෙකුට. ඉතින් ඒ විග්‍රහයක් ඇතුළත් ශ්‍රාවකයෙකුගේ භාසිතයක් තමයි අද අපට තියෙන්නේ ඉගෙන ගන්න. ඒ තමයි මහා අට්ඨපදෝපම සූත්‍රය. ප්‍රඥාවෙන් අග්‍රේසර සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වපු විග්‍රහය. මම මේක ගොඩාක් විග්‍රහ කරන්න යන්නේ නැහැ. මොකද හේතුව මේ පිළිබඳව ගොඩාක් දේශනා පැහැදිලි කරලා තියෙනවා. මම පැය ගණනාවක විග්‍රහ තියෙනවා. සමහර ඔබ අහලා තියි කොළඹ විපස්සනාවේ කරපු වැඩසටහනක මම හිතන්නේ දවස මුළුල්ලේම කරපු එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මෙහි අපි තියෙන විග්‍රහ තුළ අපි බලමු අලුතින් අපට තේරුම් ගන්නත් තියෙන තව දහම් පරියාවල් මොනවද කියලා. එතකොට මේ ධර්මය ඇහෙනකොට අපට බුදු කෙනෙකුගේ ධර්මයක් නම් අපට ඇහෙන්නේ එතනදි මොකද්ද ඉපදිය යුත්තේ? බුදු කෙනෙකුට විතරක් ආවෙනක ධර්මයක් නම් ඇහෙනකොට අපට මොකද්ද ඉපදිය යුත්තේ? බුදු කෙනෙක් වෙන කෙනෙකුට සමාන කරන්න බැරි, දැන් වෙන කෙනෙකුට සමාන කරන්න පුළුවන් කියලා කියනකොටම පින්වතුනි එක්ක අපට තේරෙන, දැන් අපිට දන්නවා නම් අපට සමානයි, ලෝකේ ඉන්න මට සමානයි, තව කෙනෙක් විග්‍රහ කරපු දෙයට සමාන. එහෙනම් සමාන වෙනවා. ඒකෙන් තව කෙනෙකුට පෙන්වන්න පුළුවන් ඒක. එහෙම පෙන්වන්න බැරි, තව කෙනෙකුට විග්‍රහ කරලා දෙන්න බැරි, තව කෙනෙකුගේ අදහසක් හා නොසැසඳෙන විග්‍රහයක් ඇහෙනකොට අන්න එතන බුදු කෙනෙකුගේ දහමක් ඇහෙච්ච තැනදී උපදින එකම කාරණාව යෝනිසෝ මනසිකාරය. එහෙනම් ඒ දහම අවබෝධ කර ගැනීමට අවශ්‍ය ශ්‍රණ සම්පත්තියේදී ඔන්න ඔය දේ මතුවුණා නම් එයාට යෝනිසෝ මනසිකාරය තමයි උපදින්නේ. එහෙම නැතිවුණොත් හම්බෙලා තියෙන්නේ බුදු කෙනෙකුගේ විග්‍රහයක්. එතන නිවන් දැකීම සඳහා, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා විග්‍රහ. නමුත් බුදු කෙනෙකුටම ආවෙනිකේ දේ නෙමෙයි. මහා අට්ඨපදෝපම සූත්‍රයේ ආනන්ද ස්වාමීන් වහන්සේ එක්කත් පැහැදිලි කරනවා. ඊවන් මේ සුතං වශයෙන් ඉදිරිපත් කරන පළමු සංගායනාවට භාග්‍යවතුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩවාසය කළේ. ඒ කාලේ ආනන්ද සාරිපුත්තයන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතනව ආවසෝ භික්ඛවති කියලා ඊළඟට මහ භික්ෂුව නැවැත්නේ කියලා පිළිවදන් දෙනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මෙන්න මේ කාරණාව මේ පිස්තරේ භික්ෂුවන්ට පැහැදිලි කරනවා. ඉස්ලාම් උදාහරණයක් පෙන්වන්නේ සේතාපිය ආවසෝ යානිකානිච්ච බුදුරණන් සිනනවා. මේ සාරිපුත්‍ර සන්නස් වෙනනවා ඇවැත්නි මේ පොළොව මතු පිටි හැසිරෙන මේ පාසහිත සතුන් යම් කිසි කෙනෙක් ඇද්ද ඒ සියලු පාසහිත සතුන්ගේ විශාලම පාසටහන තමයි ඇතාගේ පාසටහන. ඒ ඇතාගේ පාසටහනට සියලුම සත්තුන්ගේ පාසටහන් දාන්න පුළුවන්. මොකද
ඒ පාසටහන් තමයි විශාල. හැම සතාගෙන් පාසටහන් දාන්න පුළුවන්. බුදුරන් වහන්සේ වගේ සාරිපුත්තු සනස් පැහැදිලි කරන එව මේවක ආව සොයී කේච කුසල ධම්ම සබ්බේත චතුසු අරිය සත්‍ය සංඝං ගච්ඡති යන්නේ වගේ තමයි. ඇවැත්නි, මේ චතුරාර්ය සත්‍ය ධර්මයේට මේ සියලු කුසල ධර්මයන් අන්තර්ගත වෙනවා. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මය කියන කාරණාව තුළ තමයි සියලු දහම් පරියායන් විග්‍රහ වෙලා තියෙන්නේ. කතමේස චතුසු මොකද්ද? හතර. දුක්ඛං අරිය සත්‍යං, දුක්ඛ සමුදයං අරිය සත්‍යං, දුක්ඛ නිරෝධං අරිය සත්‍යං, දුක්ඛ නිරෝධගාමී පටිපදා අරිය සත්‍යං. දුක නම් වූ ආර්ය සත්‍ය, සමුදය නම් වූ ආර්ය සත්‍ය, නිරෝධ නම් වූ ආර්ය සත්‍ය, මාර්ගය නම් වූ ආර්ය සත්‍ය. කතමංචාවසෝ දුක්ඛං අරිය සත්‍යං. මොකද්ද මේ දුක් වූ ආර්ය සත්‍ය? දැන් ඒතකොට මෙතන මේ පෙන්වන්න යන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මයේ පෙන්වන්න යොමු වෙනවා. ආර්ය සත්‍යයේ සියලු ධර්මයන් ඇතුළත් වෙනවා, සියලු කුසල ධර්මයන් ඇතුළත් වෙනවා කියලා පැහැදිලි කරලා, දැන් ඒක පැහැදිලි කරලා දෙන්න යන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ පැහැදිලි කරලා දෙන්න යන්නේ. මොකද්ද මේ දුක් කියන්නේ? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේ දුක්ඛ, දෝමන සුපායාසපි දුක්ඛා, යම්පිච්ඡන ලැබටි තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මොන දුක් විග්‍රහ කරා? ජාති, ජරා, මරණ, ශෝක පරිදේ දුක්ඛ, දෝමන සුපායාස පංච උපාස්කන්ධ දුක. මෙයි දුක. දැන් මෙන්න මේක තමයි දුක්ඛාර සත්‍ය කියන්නේ. දැන් මේක අපට තේරෙන ඒවා ගොඩක් තියෙනවා. ජාති, ජරා ආදී මේවා දුක. පංචපාස්කන්ධය කියන්නේ දුකක් කියන්නේ මොකද්ද කියන තමයි තේරුම් ගන්න තියෙන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ සම්පූර්ණයෙන් තියෙන ප්‍රත්‍යක්ෂ ප්‍රායෝගික ධර්මකින් තමයි දැන් අත්විඳින දෙයකින්. දැන් අද මෙන්න මේව කතා කරනකොට අද අපි ප්‍රත්‍යක්ෂයට ඉඩ නොදී, ප්‍රායෝගිකත්වයට ඉඩ නොදී, සංකල්පමීය වශයෙන් අර අපි දැන් විද්‍යාව ඉගෙන ගන්නකොට අද අපි හුරු වෙලා තියෙනවනේ යම් කිසි පරීක්ෂණයක් කරලා උපකල්පන මත පදනම් වෙලා නිගමන දෙන්න. අද නූතන විද්‍යාවේ භෞතිකත්වයේ දිනීමත් එක්ක අපි හුරු වෙලා තියෙනවා පරීක්ෂණයක් කරලා යම් කිසි උපකල්පන මත පදනම් වෙලා නිගමනයකට දීලා ගිහිල්ලා ඒ සත්‍ය වශයෙන් යොමු වෙන්න අපි අද මේ සමාජයේ යොමු වෙලා තියෙනවා. හැබැයි ඒක ප්‍රායෝගික නෑ. සමහර ඒවා උපකල්පනයි නිගමනයි විතරයි. මෙන්න මේ චින්තනය නද සමාජයේ තියෙන්නේ. මේ නිසා මොකද වෙන්නේ? මේ ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ වූ දහමකට පෙන්නපු බුදුරජාණන් වහන්සේ පෙන්නපු දහම අපි ඔන්නෝයි චින්තනයට දාගන්න යනවා. දැන් මේ ජාති, ජරා, මරණ, ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස කියන මෙන්න මේ කාරණා හම්බෙනකොට අපි දැන් මේක විවිධ තර්ක විතර්ක දාගන්නවා. මේක මේ ප්‍රත්‍යක්ෂ ප්‍රායෝගික දෙයක් එක ගලපන්න නැතුව අපි මේක සංකල්ප දාගන්නවා. ඒ තමයි දැන් කොහොමද දකින්නේ? අතීතේනේ ඉපදුනේ. මරණේ අනාගතේනේ දැන් කොහොමද දකින්නේ? ඊළඟට ඔන්න ඒක දැන් කියලා දාගන්නවා. මෙන්න මේ විදිහට අපි දාගන්න විග්‍රහයක් තියෙනවා. එතකොට දැන් මේක ප්‍රත්‍යක්ෂ එකක් වෙන්නට ඕනේනේ. ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ ධර්මයක් වෙන්නට ඕනේනේ. දැන් මේ විග්‍රහ කරන්නේ මොකක්කටද? දුක යටතේ විග්‍රහයි මේ දෙන්නේ. දුක කියන්නේ මොකද්ද කියන එකයි විග්‍රහ කරන්නේ. එතකොට අපට එහෙනම් මේ විග්‍රහයේදී හම්බෙන්න ඕනේ මොකද්ද? දුක කියන නිර්වචනය. දුක කියන ප්‍රත්‍යක්ෂය වෙන දෙයක් නෙමෙයි. දැන් ඔන්න අපි හිතනවා දැන් හරි අතීතයේ මැරෙනකොට ඉතින් දුක, මරණ දුක කියන එක හම්බෙන්නේ නැහැ නේ. ඇත්ත මැරෙනකොට හම්බෙන්නේ නැහැ නේ. ඒක නැති වෙලානේ මැරෙනවා කියන නැති වුණා කියන එක. ඉතින් ඒක දුක කියලා හම්බෙන්න කෙනෙක් ඉඳෙපේ. නැති කෙනාට කොහෙද හම්බෙන්නේ? ඊළඟට අපි මේක ලං කරගෙන දැන් කියලා ගන්නවා. දැන් මේ දැන්. ඒත් දැන්ුත් මරණය කතා කරනවා. ස්කන්ධ දැන් බිඳුණා, නැති වුණා. ඉතින් නැතිවීම ද යත් දෙන්නේ කවුද එතකොට? ප්‍රත්‍යක්ෂ නැත් දෙන්නේ. නැති බවත් දෙන්නේ කවුද? දැන් මේ පින්නනේ ලෝකයට දහමක් නේ දුක කියන එක පෙන්වන්නේ. දැන් නැතිවීම, නැති වුණා. දැන් නැති දෙයක් නිර්වචනය කරන්නේ කොහොමද? නැතිවීම අත්විඳින්නේ දැන් මරණ දුක. නැතිවීම නම් මරණ දුක. දැන් නැතිවීම අත්විඳින්නේ කොහොමද? බෑනේ.
එතකොට නගේ අර්ථකථනවලින් අපි මේ උපකල්පන මතර යනවා මිසක් නිගමනවලට කියලා ප්‍රායෝගිකත්වයට යොමු වෙන්නේ. දැන් පොඩ්ඩක් හිතලා බලන්න, මේ බුදුරණන් වහන්සේ දුන්නේ ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ වූ දහමකින් ලෝකයේ ඈතර වෙන ප්‍රතිපදාවක්, වෙන අමුතු විචූරණයක් නෙමෙයි. හැබැයි ඒ තුලින් ඈතර වීමක් හම්බෙන්නට ඕනේ. දුක ප්‍රත්‍යක්ෂ ඈතර වීමක් හම්බෙන්නට ඕනේ. දැන් හොඳට හිතලා බලන්න, ඔබ අප සෑම දෙනාටම දැන් මේ බණ අහන ඔබටත් හැමෝටම කාටද හිතෙන්නේ මම මැරෙන්නේ නැහැ කියලා? මම කවදාවත් මැරෙන කෙනෙක් නෙවෙයි කියලා හිතන කෙනෙක් ඉන්නවද? එහෙම හිතන කෙනෙක් නැහැ. ලෝකෙ කවුරුත් නැහැ. ලෞකික සම්මාදිට්ඨිය පිළිගත්ත කිසි කෙනෙක් නැහැ. මැරෙනවා කියලා හිතෙන. හිතෙන්නේ නැති මම මැරෙන්නේ නැහැ කියලා හිතෙන කවුරුත් නැහැ. හැමෝටම හිතෙන්නේ මැරෙනවා කියලා. මැරෙන බව තමන්ට හිතෙනකොට, මරණය කියන එක තමන්ට හිතෙනකොට, මරණයනේ, දැන් මරණයේ බව කියන කාරණාව දැන් මට ඔන්න ගෝචර වෙනවා. දැන් මැරෙනකොට මරණය මට ගෝචර වෙන්නේ නෑනේ. දැන් ස්කන්ධ බිඳුන හැමත් ප්‍රායෝගික දෙය කියන්නේ නැතිවීමක් නම් එතනත් ඒක මට ගෝචර වෙන්නේ නෑනේ. දැන් මැරෙනවා කියන බව අපි ඕන කෙනෙක් දන්නවා. දැන් මරණය මට ගෝචරයි. මට ගෝචරයි. දැන් මටනේ මේ දුක එන්නේ, වෙන කාටවත් නෙමෙයිනේ. දැන් එතකොට ඒක හිතනකොට මේ ලෝකෙ සැපසේ ඉන්නේ කවුද? හරි, දැන් මම මැරෙනවා ෂෝක් කියලා ඉන්නේ නෑනේ. ඉතින් දුක කියන එක මරණ දුකක්. මේ මූලික දෙයක් කියන්නේ. ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ දේ ඔස්සේ ප්‍රතිපදාවෙන් අනුව බලන විග්‍රහයකින් හේතුඵල ධමයක් හොයන එකක් කියනවා. අපි මේ කරන්න ඕන වැඩේ විශ්ලේෂණයකින්, නිගමනයකින්, උපකල්පනයක් කරලා දැන් ඒකට ප්‍රායෝගිකත්වය අහිමි කරලා වෙන දෙයක් දාගන්න යනවා. ඔන්න මාර්ගය අහිමි වෙන හැටි. ප්‍රායෝගිකව මරණය ඕන කෙනෙකුට දුකක්. කෙනෙකුට මරණයේ බව හම්බ වෙන එක දුකක්. මැරෙන අවස්ථාවේ මැරෙනවා කියලා හම්බෙන්නේ නෑනේ. මැරිලානේ, ඒක අත්විඳින්නේ නෑනේ. නැති වෙලානේ. නැතිවීම අත්විඳින්න නෑ. නැතිවීමක් කියන දේ නිර්වචනය කරන්න බෑනේ. අත්විඳීමක් කොහොමද ඒක? ඒ අවස්ථාවේ දැන් අපි හිතමු උදාහරණයක් හැටියට. දැන් අපි ඔඩ අද කතා කරනවා මේ විදිහේ. මම උදාහරණයක් කියන්නම්කෝ. ඔන්න මගේ ඉස්සරහා තියෙන වතුර කෝප්පයක්. ඔබ ඉස්සරහත් කෝප්පයක් තියෙනවා කියලා හිතාගන්නකෝ. මේ කෝප්පේ බිඳෙනවා. අපි අනිත්‍යයි කියනවා. නැති වුණා කියනවා. මොකද්ද කෝප්පේ? කෝප්පේ අනිත්‍යයි කියනවා. නැති වෙනකොට කෝප්පේ හම්බෙලා නැහෙනි. අපි මේ කල්පනාවකින් නිදාන්නේ කෝප්පේ අනිත්‍ය වුණේ කියලා. ඇයි නැති වුණකොට එතන කෝප්පේ කියලා විවහාර කරන්නේ නැහෙනි. තියෙද්දී විග්‍රහ කරන්නේ නැති වුණා අනිත්‍යයි කියලා. ඒතකොට කෝප්පේ විවහාර වෙනවා. මිදුරහම විවහාර කරන කෝප්පේ අනිත්‍යයි. ඉතින් කෝප්පේ නැහෙනි අනිත්‍යයි කියන්නේ දැන්. නැති වුණා කියන කෑලි ටිකක් නේ තියෙන්නේ. ඒකට කෝප්පේ කියන්න බෑනේ. කලින් කෝපෙ තිබ්බේ. කලින් තිබ්බ කෙනෙකු උපකල්පනයන්නේ ප්‍රත්‍යක්ෂ නෙමෙයිනේ. මෙන්න මේ නැති වෙන දේක අපි නිරෝධය කියන්නේ සාක්ෂාත් වීමක්. අපි මේ ලෝකේ නැතිවීමකට යන්නේ ඇතකින් දෘෂ්ටියදගෙන. ඉතින් ඒ නිසා දැන් අපි මේ මරණ දුක කියන එක, දුක කියන කාරණාව තේරුම් ගන්න යන්නේ නැතුව, ඒක ආර්ය සත්‍ය හොයන්න යන්නේ නැතුව අපි මේ අවස්ථාවේදී විශ්ලේෂණයක් කරන්න යනවා, පරීක්ෂණ කළා, නිගමන කරලා ප්‍රායෝගිකත්වයකින් අත්විඳින ප්‍රතිපදාවකට යන්නේ නැතුව, ප්‍රතිපදාවක් උරු කරන්නේ නැතුව සංකල්පමීය වශයෙන් අපි මොකද්ද දෙයක් කරනවා, කරලා දහම්ම ගහිමි කරගන්නවා. ඉතින් මේ ප්‍රත්‍යක්ෂ වූ ප්‍රත්‍යක්ෂයක් ඉස්සලාම් පැහැදිලි කරන්නේ ලෝකේ ප්‍රත්‍යක්ෂ දෙයක් හොයන්න ප්‍රත්‍යක්ෂයක් ඉපේ. එතකොට මෙන්න මේ ප්‍රත්‍යක්ෂය ඔස්සේ හොයාගෙන යනකොට ඔන්න විග්‍රහ කරනවා මේ හකුලුවා කිව්වොත්. එතකොට මේ ඔක්කොම හැකිල අකුලලා කිරවට පංචපාස්කන්ද කියලා. පංචපාස්කන්ද ගැන අපට වචන ටිකක්. දැන් අපි ওই පංචපාස්කන්ද වචන ටික ඉගෙන ගත්තකල ධර්මී ඉගෙන ගත්ත වෙන්නේ නැහැ. ඒක භාෂාවක් නේ. අපි ඔකට දැම්මොත් හඳුනා ගැනීම, හිතීම, දැනීම, වින්දනයක් කියලා දැම්මම ඔන්න අපට ඒක අලුත් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදුක්ඛ දොමනස්ස කියන එක අපි ඔය ටිකත් එක්ක අපි දාගත්තොත් මේ හකුලුවා කියන ටික, හකුලුවා කියනකොට මේ වින්දනයක් ඔය
ඉගැන්නේ සැප දුකා දුක්කම සුඛ වින්දනයක්. මේ හඳුන ගැනීම, මේක හිතීම, දැන ගැනීම, ඒක ඒතර අලුත් දෙයක් නෙමෙයි. අපට අර වචනේ හැනකොට අලුත් දෙයක්. අපි හිතන එක බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා. ඒක ඒ කාලේ භාෂා වචන ටික. අද අපේ භාෂා වචන ටික අපි භාවිතා කරා නම් අන්න ඒකින් අපිට මේක ගලප ගන්න පුළුවන්. හැබැයි මෙතන කියලා දෙනවා මේ ඔක්කොම පංචපාස්කන්ධය හකුලෝලා කිව්වා. දැන් ඔන්න එහෙනම් ඒ මොකද්ද කියන එක දැන් හොයන්න පෙළඹෙන්න වෙනවා. දැන් භාෂායි වහාරයේ වචන තිබුණාට ওই කාරණාව ඔක ඔක්කොරම ප්‍රත්‍යක්ෂයෙන් ලෝකේ මට්ටමින් හොයන්න යන්නේ නේ. දැන් ලෝකේ මට්ටමින් ඔක හොයාගෙන යන නිසානේ බුදුවරුන්ගේ ධර්මයකින් තොරව ලෝකේ අරූප සමාපත්තිය වලට හිමි යන්නේ. ඒර රූපය අයින් කරන්නේ සංඥා වේදනා සංකාර විඥාන විතරක් හොවත්තන්නේ. ඒ දැන් යාළ දන්නවා මේ ලෝකේ කියන කාරණාව. එයාලට තමන් තමන්ට ගෝචර වූ ප්‍රත්‍යක්ෂ වූ හඳුන ගැනීමක් වේදනාවක් චිත්ත හිතීමක් දැනීමක් මේවා දන්නවා. රූපය දැන් උන කාම ගුණයක් කාමයක් තියෙනවා. කං සංකල්ප මේ රාගයක් කාමිය. එතකොට මේ කාමයේ ගෝචරවන්නේ කාම ගුණ අද අද ගාති ආදී පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේවා ප්‍රකට වෙනවා. දැන් මෙන්න මේ ඔයාල දන්නවා. එයාලටත් එක හම්බෙනවා. හැබැයි හම්බෙලා එකකින් අයින් වෙන්න හදනවා. ඒකත් ඇත්තක්. ඒ කාමගුණයේ ඉක්මෙව්වා. ඒකේ තියෙන අසත්භාවයේ සත්‍ය නැති බව කල්පනා කරලා අරූපයට යමු වුණා. එතකොට එතන චින්තනයකින් යමු වෙන්නේ. අපි හිතනවා ඒක බුදුරණවහන්සේගේ ධර්මය කියලා. ඒක තමයි අරූප සමාපත්තියට ප්‍රතිපදාව. අලලකර මුද්ද කරන් පුත්තල හොයාගත්ත ප්‍රතිපදාව. එතන බුදුරණවහන්සේ පෙන්වන කාරණාවේදී ඊට වඩා එහා දෙයක් තව තියෙනවා. දැන් මෙතන බුදුරණවහන්සේ වෙනකොට ජාති ජරා මරණ ශෝක පරිදෙ දුක්ඛ දෝමනස ඔක්කොටම සංකීර්තින පංච උපාදානස්කන්ධා දුක්ඛ කියනවානේ. දැන් ඒක අපි විශ්ලේෂණය කරන්න කිව්වොත් එහෙම ජාති දුක කියනකොට අරූප ජාති පංච උපාස්කන්ධයක් කියලා ඔන්න ලෝකී මට්ටමින් හම්බෙන්නේ නැහැ. මොකද ලෝකී මට්ටමින් අරූප ජාතිය කියනකොට ස්කන්ධ හතරයි. එතකොට එහෙනම් මෙන්න මේක හිතන්න ඕන විදිහට ධර්මයේ අන්න ඒ භාෂා විවහාරය දන්න කෙනාට මේ දේශනාව හරියට බලනකොට අන්න බුදුවරු කියපු ධර්මයේ ටික ටික හම්බ වෙනවා. අනිත් කෙනෙක් විශ්ලේෂණය නොකරපු අනිත් කෙනෙකුට ගෝචර වෙච්ච නැති අනිත් කෙනෙක් හා සමකරන්න බැරි බුදු කෙනෙක් වෙන්නපු විග්‍රහයක් හම්බ වෙනවා. මේ ඔක්කොටම කියන පංචපාස්කන්ධ දුක කියලා. එතකොට පංචපාදනස්කන්ධ දුක කියන කාරණාව අන් අය තේරුම් ගත්ත කාරණාව තේරුම් ගත්ත කියලා තාම බුදුරණවහන්සේගේ ධර්මයේ හම්බෙලා නැහැ. හැබැයි අන් අය තේරුම් ගත්තා ඔය කාරණාව තේරුම් අරගෙන ඊට එහා දෙයක් තව තේරුම් ගන්න තියෙනවා කියලා හම්බෙනකොට තව කෙනෙකුගේ විග්‍රහයට සමාන කරන්න බැරි දෙයක් හම්බෙනකොට අන්න බුදු කෙනෙකුගේ ධර්මයේ හම්බ වෙනවා. එතකොට එහෙනම් මෙතන මේ පෙන්නපු කාරණාවලදී දැන් හොයන්න එන එහෙනම් පංචපාස්කන්ධ දුක කියන්නේ මොකද්ද කියලා. දැන් ඔන්න ඒක හොයන ඇති කියනවා ඊළඟට. පංචපාස්කන්ධ දුක කතමාච බික්කේ පංචපාදාන කන්ද මොනවද පංචපාස්කන්ධ සේති දං රූප පාදාන කන්දෝ වේදන උපාදාන කන්දෝ සංඤ්ඤු උපාදාන කන්දෝ සංඛාර උපාදාන කන්දෝ විඥාන උපාදාන කන්දෝ. දැන් ওই ටික කිව්වහම වචන ටිකේ අර්ථය දන්න. දැන් මේ භික්ෂුන්ට කියන්නේ එතකොට මේ රූප පාදාන ස්කන්ධේ වේදන උපාදාන ස්කන්ධේ සංඤ්ඤා උපාදාන ස්කන්ධේ සංඛාර උපාදාන ස්කන්ධේ. එතකොට දැන් ඔන්න ඒක හොයන්න, ඒක බලන්න, ඒක කොහොමද ප්‍රත්‍යක්ෂ? මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ ප්‍රායෝගිකත්වයේ මේ මේ දුක කියන කාරණාව මෙන්න මේකේ නිර්වචනය වෙන්නේ කොහොමද? දැන් ඇතුළට ඇතුළට හොයාගෙන යනවා. තමන්ට ප්‍රත්‍යක්ෂ වූ ජාති ජරා මරණ ශෝක පරිදෙය දුක්ඛ දෝමන සුපායස කියන දුක ඔස්සේ යනකොට මේ පංච උපාදානස්කන්ධයක් කියන දුකක් කියලා කාරණාව ප්‍රකට වුණාම ඒක ප්‍රත්‍යක්ෂ වූ පංච උපාදානස්කන්ධය ඉඳලා හොයාගෙන යන්න යමු වෙනවා. ඔන්න ඒකෙදි ඉස්සල්ලාම දැන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්න යනවා රූපය. දැන් මේ මොකක්ද මේ පැහැදිලි කරන්න යන්නේ? ආර්ය සත්‍යය. ඊට පස්සේ ආර්ය සත්‍යය පැහැදිලි කරන්න යනවා පංචපාදන දුක්ඛ සත්‍යය. ඊළඟට දුක්ඛ සත්‍යය පැහැදිලි කරලා ඊළඟට ඒක පැහැදිලි කරන්න යනවා පංචපාස්කන්ධය. ඊළඟට පංචපාස්කන්ධය පැහැදිලි කරලා පැහැදිලි කරන්න යනවා රූපපාදනස්කන්ධය. එතකොට දැන් මේ ක්‍රමානුකූල විග්‍රහයකින් යන්නේ ක්‍රමානුකූල විග්‍රහයකින් යන්නේ ප්‍රත්‍යක්ෂ ධහමකට. يعني තමන්ට ප්‍රත්‍යක්ෂත්වයේ ඉඳලයි මේ පෙන්වන්නේ. අලුත් අමුතු දෙයක් ඔස්සේ නෙමෙයි. ප්‍රත්‍යක්ෂත්වයේ ඉඳලා ඒ ප්‍රත්‍යක්ෂ වූ දේ
ලෝකයටක් ගෝචර ප්‍රත්‍යක්ෂ දෙයක්න තමන්ට ප්‍රත්‍යක්ෂ. ඒකින් එතර වෙන විදිී විග්‍රහයක් බුදුරන් වහන්සේ දුන්න ආකාරය පෙන්නෙනවා. ඒකට ප්‍රතිපදාවක් ඒකට යොමු වෙන ආකාරයට. මොකද රූපය කියන්න රූපපාස්කන්ද රූපපාදානස්කන්දී කියන්නේ මොකක්ද. චත්තාරච මහාභූතාන චතුන්නංච මහාභූතාන උපාදාය රූපං කතම චත්තාර ආවුස චත්තාරු මහාභූතා පටවි ආපෝ තේජෝවායු. ඔන්න දැන් විග්‍රහ කර රූපය විග්‍රහ කරන්න ගිය රූපපාදනස්කන්දී විග්‍රහ කරන්න ගිය රූපපාදනස්කන්දී විග්‍රහ කරන්න ගිහිල්ලා ඔන්න ඒකේ තියෙනවා විග්‍රහයක්. සතර මහා දහතු සතර මහා දහතු උපාදාන කරගෙන තටගත්ත දෙයට කියනවා රූපය කියලා. එතකොට රූපපාදානස්කන්ධ කියන විග්‍රහයේ හතර මහා දහතු හතර මහා ධාතු උපාදානෙන් හටගත්ත රූපයට කියනවා රූපපාදානස්කන්ධය කියලා. එතකොට මෙතන දැන් රූප උපාදානස්කන්ධය කියන නිර්වචනය හොඳට හිතන්න. හොඳට හිතන්න. රූප උපාදානස්කන්ධ නිර්වචනය කියන එක කරුණු දෙකකින් පැහැදිලි කරනවා. එකකින් නෙමෙයි. එකයි එතන ච කියලා. චත්තාරීච මහා භූතානි චතුන්නංච මහා භූත. හතර මහා ධාතුද හතර මහා ධාතු උපාදානින්ද කියලා දෙකක්. දැන් මේ මොකක්ද රූප උපාදානස්කන්ධය කියන හතර මහා ධාතු වලට? ඊළඟට ආයෙකන හතර මහා ධාතු උපාදානින් හටගත්ත දෙයට. ඒ දෙකටම කියන රූප උපාදානස්කන්ධය කියලා. එසකට ඔන්න හිතන්න කාරණාවක් මෙතන තියෙනවා. දැන් අපි හිතනවනේ හතර මහා ධාතු උපාදාන කර ගැනීමෙන් විතරයි උපාදානස්කන්ධය හම්බෙන්නේ කියලා. දැන් අපට හම්බ වෙනවා හතර මහා ධාතු උපාදාන කර ගැනීමෙන් විතරයි උපාදානස්කන්ධය. මෙතන විග්‍රහ කරන හතර මහා ධාතු කියන්නේ රූපපාස්කන්ධය. හතර මහා ධාතු උපාදානෙන් හටගන්න එකත් රූපපාස්කන්ධය. දෙකක් විග්‍රහ. ඇයි මේ දෙකක් විග්‍රහ කරලා තියෙන්නේ? ප්‍රත්‍යක්ෂ වූ දහමක් තියෙන්නේ. දැන් අපි මේක කතා කරලා තියෙන නිසා අපි මේක ඉස්සරහා තියෙන විග්‍රහයක් එක බලමු. ධාතු හතරේ පටවි කියන්නේ තද ගතියනේ. තද ගතිය කියන එක ගතියක්. දැන් අපේ ලෝකෙට ප්‍රත්‍යක්ෂ වෙන්නේ පින්වතුනි දිට්ඨ සුත මුත විඤ්ඤාත වලින්නේ. කියන්නේ ඇහැට රූප පෙනීමක්, කනට ඇසීමක්, නාහිර දිවට ගයට දැනීමක්, මනසට දැනගැනි ඕකෙන්නේ ලෝකේ හම්බෙන්නේ. එතකොට හතර පටවි කියන්නේ ගතිය. ගතිය හම්බෙන්නේ කාය පොට්ටබ්බේකට. වෙන මොකටවත් ගතියක් හම්බෙන්නේ නැහැ නේ. ඇහැකට ගතියක් හම්බෙන්නේ නැහැ නේ. ඇහැකට රූපයක් හම්බෙන්නේ. නිමිති හම්බෙන්නේ ඇහැකට. ගතියක් හම්බෙන්නේ. ගතිය හම්බෙන්නේ පොට්ටබ්බේක. සද ගතිය, ආපෝ ගතිය කායකට. කනකට හම්බෙන්නෙත් නැහැ ගතිය. නාහයකට හම්බෙන්නෙත් නැහැ ගතිය. දිවකට හම්බෙන්නෙත් නෑ ගතිය. දිව කයක් වුණොත් කයට හම්බෙනවා. කය පොට්ටබ්බේකට. මනකට හම්බෙන්නෙත් නෑ ගතිය. ගතිය හම්බෙන්නේ මොකේකටද? කයකට. ගතිය පොට්ටබ්බයක් එක්කනේ ගතිය කියන එක. හැබැයි ඇහැට පේනකොට රූපපාදනස්කන්ධයත් රූපය කියන එක ඇහැට පේනවනේ. අපි ඕන කෙනෙක් දන්නවනේ ප්‍රත්‍යක්ෂ දෙයක් මේ කියන්නේ ඉස්සලා. ඕන කෙනෙක් දන්නවනේ. දැන් අපට රූපයක් පේනකොට මේක හතර මහා ධාතු මෙන්න මේ ගති වලින් හටගත්ත දෙයක් කියලා. පටවියෙන් එක්ක හට අරන්, නැත්නම් ආපෝ වලින් හට අරන්. මේක තද ගතියකින් තමයි මේක තියෙන්නේ කියලා ඇහැට පේද්දිම හම්බෙලා. කනට ඇහෙද්දි හම්බෙලා මේ ගතියකින් හම්බ වෙන්නේ කියලා. කියන්නේ ගතියක් කියන්නේ එතන යම්මු රූපී ස්වභාවයක් එක හම්බෙලා. එතකොට ගතිය නෙමෙයි ගතියකින් හම්බෙලා තියෙන්නේ. අපි ගතියක් කියලා හිතනවනේ. ඇස කරණාසය දිව මනසට ගතියක් හම්බෙන්නේ. ඇස කරණාසය දිව මනසට හම්බෙන්නේ ගතියෙන් හටගත්ත දෙයක්. කයට හම්බෙනවා ගතිය. අන්න ඒ නිසා මේ ආයතන හයටම ගෝචර වෙනවා රූපපාදානස්කන්ධය කියනකොට. හතර මහා ධාතු කියන ගති හතරත් විග්‍රහ කරලා ගතිය, ගති කියන්නේ ස්වභාවය. ඒ ගතියෙන් උපාදානය කියන එක විග්‍රහ කරනවා. එතකොට මේ ආයතන හය කියන මේ ලෝකෙටම ගෝචරයි. ඔන්න උපාදානස්කන්ධය. රූපපාදානස්කන්ධය. ඒක රූපපාදානස්කන්ධය කියනකොට ගතිය හම්බුනම උපාදානස්කන්ධය තමයි. ගති රූපාදානයෙන් හට ගන්න කියන එක හම්බෙන්නේ අන්‍ය වූ ආයතන වලට. කතමාචාවස පටවි ධාතු. මොකක්ද මේ පටවි ධාතුව කියලා විග්‍රහ කරනවා.
දැම විග්‍රහ කරන්නේ ඔන්න ඔක්කම දැම් මේ මූලිකව ප්‍රත්‍යක්ෂ වෙන කාරණා ඔස්සේ මේ පැහැදිලි කරගෙන යන්නේ. ප්‍රත්‍යක්ෂ වෙන කාරණා ඔස්සේ අජ්ජත්තිකාසිය බාහිර ආධ්‍යාත්මිකයි බාහිරයි. පටවි කියලා හම් තදගති හම්බෙනවා, තමාගේ කියලා හම්බෙනවා, අනු බාහි තමන්ගේ පිට කියලා හම්බෙනවා. තදගති කතමචාවසෝ අජ්ජත්තිකා පටවිද, මොකද ආධ්‍යාත්ම පටවි ධාතුව. යං අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදීන. නම මේ කතා කරලා තියෙනවා. ආධ්‍යාත්මී මම කියලා ගත්ත, තමා කියලා ගත්ත, අජ්ජත්තං පච්චත්තං කක්කලං තද කරිගතං ගොරෝසු උපාදීන, උපාදාන කරගෙන හටගත්ත එක අපි පැහැදිලි කරා. අතීත කෘදන්තයක්, ඒ කියන්නේ ප්‍රකට වෙන්නේ යම් කිසි දෙයක් හේතු කරගෙන, උපාදානී හේතු කරගෙනයි පටවි හම්බෙලා තියෙන්නේ. අජ්ජත්ත පච්චත්ත කක්කල කරිගත බව හම්බෙලා තියෙන්නේ උපාදානියකින්. දැන් අතන වෙන්නේ උපාදාය, උපාදාන කරගන්නවා, කරගෙන හටග අම්බෙච්ච දෙයක් තමයි. රූප උපාදාන ස්කන්ධය කියනකොට එක කැලල එකක් හතර මහා ධාතුම, අනිත්‍ය හතර මහා ධාතු උපාදාන කරගෙන. මෙතන හතර මහා ධාතු කියන එක උපාදාය, කියන්නේ උපාදින්න උපාදාන කරගෙන ඒකත් එක හම්බෙලා තියෙන්නේ. හතර මහා ධාතු හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ පඨවි හම්බෙලා තියෙන, උපාදාන කරගෙන. එහෙනම් පඨවි කියන එක හොයාගන්නකොට අපිට පඨවි වල විග්‍රහය අජ්ජත්ත සහ බහිද්දා කියන එකේද අජ්ජත්තිකන හොයන්න යන්න තියෙන ඉස්සෙල්ලාම අජ්ජත්තික හොයාගෙන යනකොට අන්න තද ගොරෝසු ගතිය හම්බෙනකොට ඒක මොකද්ද කියන එක හොයාගන්න, එහෙනම් උපාදානීය කියන එක හොයාගන්න වෙනවා. මේ බුදුරන්හන්සේ භික්ෂූන්ට කියන්නේ ප්‍රතිපදාවක් හුරු කරන්න. එතකොට උපාදානින් හම්බෙන්න කියන එක දැන් ඒක හොයාගන්න වෙනවා. ඒක එතකොට බුදුරන්හන්සේ කියපු ධර්මයත් එක්ක හොයන්න තියෙන්නේ, වෙන දෙයකින් නෙමෙයි. බුදුරන්හන්සේ වෙන්නේ උපාදානිය පෙන්නලා දෙන්නේ පටිච්චසමුප්පාද එක්ක. ඔන්නෝකින් තමයි වෙන කොහෙවත් බුදුරන්හන්සේ උපාදානිය පෙන්නලා නැහෙනි. දැන් මේක අපි බුදුරන්වහන්සේගේ ධර්මයේ එක්ක නම් යන්නේ බුදුරන්වහන්සේ කියපු දෙයක් එක්ක හොයාගන්න එපා. බුදුරණවහන්සේ මූලික විග්‍රහයක් හැටියට, මූලික න්‍යායක් හැටියට උපාදානියක් පෙන්වන්නේ පටිච්චසමුප්පාද. එහෙනම් පටිච්චසමුප්පාද උපාදාන විග්‍රහයත් එක තමයි කතා කරගන්න තියෙන්නේ. මොකද අවසානටත් පෙන්වනවා මේක දැක්කම පටිච්චසමුප්පාද දකින්නේ කියලා. එහෙනම් පටිච්චසමුප්පාද විග්‍රහය හම්බෙනවා. කොයි වගේ දේවල්ද කියලා පෙන්වනවා. කෙස්ලොම් නියද සම්මස්නහර අට අට මිදුළු මෙන්න මේ විදිහට සමන්ත ප්‍රකට කෙස්ලොම්. දැන් මේකේ හම්බෙන්නේ මොනවද? පටවිය, තදගතිය. හතරම නෑ. දැන් අපිට විද්‍යාව විද්‍යාඥයෝ මේ සමාන කරගෙන අපි මේක හතරම දාගන්න යනවනේ. භෞතික විද්‍යාඥයන්ගේ නිර්වචනය හරි වැරදි නෑ. ඒක ලෝකයේ දෙයක්නේ. ඒක බුදු කෙනෙකුගේ සමාන නෑනේ. භෞතික විද්‍යාඥයන්ට බුදුරජාණන් වහන්සේ සමයි වෙන භෞතික විද්‍යාඥයන් නෙවෙයි බුදු කෙනෙකුටනේ. ඒ භෞතික විද්‍යාඥයෝ බුදු නෑනේ. ධර්මයේ හොයාගෙන මේ විග්‍රහය හොයාගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නලා නෑ කෙස් වල හතරම තියෙනවා කියලා. ලොම් වල හතරම තියෙනවා කියලා. කෙස් කියන්නේ සදගතියක් වෙන්නන්නේ. ගතිය, තද ගතිය, පටවි ගතිය පෙන්වන්නේ. හතර පෙන්වන්නේ. අපට ඔක තේරෙන්නේ භෞතික විද්‍යාඥයෝ කියපු නිසානේ. අපි ඒක බුදුරණවහන්සේ ධර්මයේ දාගෙන තියෙන භෞතික විද්‍යාඥයෝ බුදු වෙච්ච නිසා කියලා අරගෙන. එතකොට දැන් මෙතන ඔන්න කෙස්ලොම් නියද සම්මස්න රට ඇර මෙදුල කියන්නේ පටවිය, තද ගතිය. මේක හතර මහා ධාතු නෙමෙයි. එක ධාතුවක් විග්‍රහ කරන්නේ. පටවි, කක්කල ගතිය, තද ගතිය. ඒක විතරකුත් නෙමෙයි, තවත් මොනවාරි තියෙනවා නම් ඒවත් පටවි කියනවා ආධ්‍යාත්මී. දැන් අපි හිතන්නේ එච්චරයි කියලා නේ. නමුත් බුදුරණහසෙන් තවත් මොනවාරි තියෙනවා නම් යං අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින, එයත් ආධ්‍යාත්මික හතර මහා ධාතුමයි. මොකද එතන ඉඩක් තියලා තියෙන්නේ. දැන් මේ ආධ්‍යාත්මය කියලා ඕන කෙනෙකුට විග්‍රහ කරන්න පුළුවන් දෙයක් මේ පැහැදිලි කරේ. ඒ වගේම ස්වකීය රාම වලින් තම තමන්ට අදාළ ආධ්‍යාත්මිකයි කියලා ගන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් මෙතන ඕන කෙනෙකුට පොදුයි. අනිත් ඒවා එක එක්කෙනාට වෙන වෙන වශයෙන් කතා කරන්න පුළුවන් ඒවා තියෙනවා. එතකොට ඒකට ඉඩ දීලා තියෙනවා. මොකද එහෙමත් ඒකත් ආධ්‍යාත්මිකයි. දැන් හිතලා බලන්නකෝ මෙහෙම එක. සරල වශයෙන් තමන්ට රත්තරන් ආභරණයක් තියෙනවා කියලා. තමන්ගේ රත්තරන් ආභරණය ඔහේ දාලා තියෙන ඕන කෙනෙක් මේක පාවිච්චි, මගේ නෙමෙයි මේක, ඕන කෙනෙක් පාවිච්චි කරත්වා, ඕන කෙනෙක් අයිති කරගනිත්වා, දාලා නැහනේ. ඒක තමන්ගේ.
එක තමා කියල ගත්ත එක එක ඒ ඒ කෝනෙන් අදාළ එක ඕන කෙනෙක් ගත්ත ඔක දාලා තියන්නේ නේ. දැන් අපි හිතමු බාහිරෙන් තියෙනවා පාරි තියෙනවා පිතමු මොහරි පලතුරු ගෙඩියක් වැටලා අපට හොරකම් කරන්න දෙනවා තින් හොරෙන් හොරින බලන්නේ අනුන්ගේ නිසානේ. ඒක තමන්ගේ කියලා අරන්නේ. එතකොට මේ ඒකාන්තයෙන් තමන්ගේ කියලා ගන්න දෙයක් බුදුරණන් වහන්සේ පෙන්නලා තවත් යම් කිසි දෙයක් ඇද්ද එයත් ආධ්‍යාත්මික පටවි ධාතුම. ඉතින් මෙන්න මේ විදිහට මේ පටවි ධාතු විග්‍රහ කරනවා. එතකොට ඔන්න එතන ගොඩක් හිතන්න දේකුත් තියෙනවා. යාචකෝ පන අජ්ජත්තිකා පටවි ධාතු යාච බහිරා පටවි ධාතු රේවේස. දැන් මේ මෙතන දැන් බාහිර විග්‍රහ කරලා පෙන්වන්නේ නැහැ උනාට බුදුරන් වහන්සේ. අනේකයි ආධ්‍යාත්මයට සාපේක්ෂවනි බාහිර. කිසි දෙයක් ඒකාන්ත බාහිරක් වෙන්නේ නැහැනේ. ඒකාන්ත ආධ්‍යාත්මයක් වෙන්නේ නැහැ. අජ්ජත් කියලා ගැනීමෙන් උපාදානියත් එක්ක ගොරෝසු වූ ආධ්‍යාත්මික කියලා ගන්න දෙයට එක්කයි ආධ්‍යාත්මික පටවි ධාතුවක් වෙන්නේ. එතනින් අන්‍ය උදේ බාහිරයි. එක තමන්ට ප්‍රත්‍යක්ෂ මේ දැන් මේ ඔක්කොම මේ ප්‍රායෝගික දේ හොයන්න මේ දෙන්නේ. එතකොට එහෙම හොයනකොට මේ අන්න ඒ කෙනාට දැන් හම්බෙන ආධ්‍යාත්මික කියලා ගත් එකත් එක බාහිරයි ආධ්‍යාත්මිකයි. එතකොට මේ දෙකම තද ගතිනි හම්බෙන්නේ. තද ගති. තද ගති හම්බෙන්නේ මොකෙන්ද? උපාදානිය. ඇහැට පෙනෙච්ච දේ උපාදාන කරගෙන රූපේ හම්බුණාට ඒ උපාදාන කරගත්තව පටවි ගතිය නිවිග්‍රහ කරන්නේ පටවි කියන ගතිය හම්බෙන්නේ උපාදානයි. උපාදින්න කරගෙන. අන්න එහෙනම් ඒ විදිහට පටවි ධාතුව පිළිබඳවන්න රූපේ පිරිසිදු හොයන්න තියෙන්නේ. පංචපාස්කන්ධේ පිරිසිදු හොයන්න තියෙන්නේ. අන්න පිරිසිදු හොයනවා හරියටම. එහෙම හොයනකොට මොකද වෙන්නේ? ඇත්තටම ආධ්‍යාත්මික කීවත් බාහිර කීවත් එය පටවි ධාතුවම ඒ ගතිය ඒ විදිහ තමයි හටගන්නේ. දැන් එතකොට මෙතන මේ කාරණා දෙකක් තියෙනවා හිතන්න. උපාදාන කරගෙන හටගන්න ආධ්‍යාත්මික හෝ බාහිර පටවි බවක් හම්බුණා නම් ඒ දෙකම පටවි බව හම්බලා තියෙන්නේ උපාදානීය කියන කාරණාවෙන්. ඒ උපාදානීය කියන කාරණාවේදී මමයයි නිර්වචනයක් උපාදානීය අත්වාද උපාදානික තියෙනවා. මනින්නෙක් මම මනින්නෙක් එක්ක විග්‍රහ වෙන්නේ. මමෙක් එක්කයි ආධ්‍යාත්මික පටවි ධාතුවක් හෝ බාහිර පටවි ධාතුවක් කියන කාරණාව නිර්වචනය එන්නේ මමෙක් කියන කාරණාව. අත්වාද උපාදානීය කියන කාරණාව ප්‍රකට වෙනවා. ඒ අත්වාද උපාදානීය කියන කාරණාව තුලින් ප්‍රකට වුණාට පස්සේ මොකද පටි සමුප්පාදේ කියන්නේ පින්වතුනි පුත්තජනයට හම්බෙන එකක් නෙමෙයි ආරෂ්ඨංග මාර්ගයනේ. සම්මාදිට්ඨියනේ. අපි හිතනවා සම්මාදිට්ඨියෙන් තුර පටිසමුපාදේ මේ ලෝකෙට කඩලා කුඩු කරලා බෙදලා පෙන්වන්න හදනවා. පටිසමුපාදේ කියලා කියන්නේ දර්ශනයක්. දකින විදිහක්. තියෙන විදිහක් නෙමෙයි දකින විදිහක්. දර්ශනය කියන්නේ දැක්මක්. සීකියාගේ දැක්ම. පටිසමුපාදේ කියන්නේ දකින කෝණයක්. එයා ලෝකේ සත්‍ය දකින ආර්ය කෙනා සත්‍ය දකින කෝණයට පටිසම පුත්තජ්ජන්යාගේ කෝණේ නෑ පටිසමුපාදේ. එයාගේ දකින්න කෝණේ පටිච්චසමුප්පාදේ නෙමෙයි. එයාට එක හම්බෙන්නේ නැහැ. අපි එක හම්බ නොවි එක විග්‍රහ කරගන්න යනවා. එතකොට මෙතන මේ පැහැදිලි කරන ආර්යත්වයට යන්න යමු වෙනකොට ඒ කෙනාට මේ පටවිභව දැන් අපට ලෝකේ හම්බෙන්නේ පටවිභවක්. තදගතියක්. දැන් ඒ විග්‍රහය ලෝකේ විග්‍රහයක් හම්බෙන්නේ පටවිභවක් කියන එක. ඒ පටවි බව මගේ බාහිරයි කියන්නේ ලෝකේ පැවැත්මනේ. මගේ බාහිරයි. දෙකම පටවි පැනවිලා මගේ බාහිරයි. එතකොට ඔන්න ඔය ටික පනව අයින් කරන්න පුළුවන් පුතඥයාට. පටවි කියන එක හටගත්තේ කොහොමද කියලා හොයන්න නැතුව පටවියේ තියෙන වැරද්දක් පටවි බව හම්බ වෙන්නේ කල්පනාවකින් කියලා, ගතිය හම්බ වෙන්නේ ශකී රාමුවෙන් කියලා මෙන්න මේක අයින් කරන්න පුළුවන්. මේ පටවි කියන එක වැරදි. මේක මානසිකව දාගන්න සංකල්පනාව. මෙතන ඇත්තටම පටවි බවක් කියන එක වැරදි කියලා අර බෙදලා හරි ඒක තමන් දැන් අපි ඕන කෙනෙකුට පටවද ගතිය තමන්ගේ සොකී රාමු වෙන්නේ මනින්නේ. මෙන්න මේ මනින එක අයින් කරාම පටවියෙන් අයින් වෙනවා පුතඥයට.
උපාදානයෙන් හම්බච්චි කරනව යාට හම්බෙන් එක සේකයාගේ දර්ශනීන පටවියෙන් අයිගෙන බව හම්බෙනවා. අයිංගුණ හම පටවියෙන් අයින් වෙච්චි තැන දි හම්බ වෙනවා ආකාසය අනන්තයි. පටයි බවක් නෑන ආකාසය අනන්තයි. ඉළඟට විඤ්ඥානී අනන්තයි. කිසිවක් නෑ නත්තිකංචි ඇත්තත නැත්තත මෙන්න මේ හම්බෙනවා යට පස්සේ. මේ ආධ්‍යාත්මිකෝ බාහිර කියලා ඒ පටවී කිය හම්බේච්ච කාරණාව. එතකොට ඒ දෙකම එක දෙයක් කියලා යට අතහරන්න පුළුවන් යටත්. එයාට අතහරන්න පුළුවන් මේ පටවී කියන කාරණාව මේ අපිම දාගන්න දෙයක් අපේම සංකල්පයක් චොකීය සංකල්පයක් කියල තමට හම්බෙච්ච නිසා. හැබැයි මම කියන කාරණාව එහෙමම තියෙනවා. තියෙද්දි මම දාගත්ත සංකල්පි මම අයින් කරගන්නවා අයින් කරගෙන මම වෙන සංකල්පයක ඉන්නවා. මම දාගත්ත පටවි සංකල්පි මට හම්බෙලනේ මට වෙන සංකල්පයක් හම්බෙලා. හැබැයි පටවි හම්බ වෙන්නේ උපාදානයෙන් කරගෙන කියලා මම කියලා පැනවීමක් එක්ක බව හම්බ වෙනකොට මම කියලා පැනවීම වැරද්ද ප්‍රකටනකොට තව පැනවීමකට යොමු වෙන්නේ නැහැ. අන්න එතන විග්‍රහ කරනකොට ඒක විග්‍රහ කරන්නේ තං නේතම් මම නේසු හමස්වින මේසු වත්තාති ඒ මෙත ඇතහපුත සම්මප්ඥය දට්ට. අන්න හටගත්තද ඒයාකාරි මනා ප්‍රඥාවෙන් දකිනකොට තමයි එහෙම වෙන්නේ මම නෙමී මගෙනෙමි මට අයිතිනය කියලා. එහෙමනැතු මේ ලැබුණාව පටවයේ මම සහ බාහිර කියන දෙක අපි අර සාමාන්‍ය අපට ප්‍රකටන වන ආමික වැරදි මම මේ දෙකම එකක්. හැබැයි ඒ දෙකම එකක් ඇති මම වෙන එකක්දාගෙන මේ දෙකට ඇලෙන්නේ නෑ වෙන එකක් මමදාගෙන ඒ දෙකම එකක්. ඒ නිසාක ගණ්ඩ දෙයක් නෑ පටවි කියලා මමයි බාහිර වෙන එකක්දාගෙන. පටවි නැති වූ ආකාසය අනන්තයි කියන හිස්ස භාවයක් පටවි නැති බවෙන් හිස් ආකාසයක් පටවිනය කියෙන ආකාසයක්න අන්න අනන්තයි කියන බව ප්‍රත්‍යක්ෂ වෙලා නිවන නෙමේ. හැබැයි බුදුරන් වහස පෙන්න්නපු ක්‍රමට යතහපුත ඥානය ඇති වෙනවන්න යතහර්ථයෙන් දකිනවන්න යතහර්ථය කියලා කියන්නේ ඉටහා අන්න එතන විග්‍රහ කර උපාදානෙන් හට ගත්ත කියල පටවි. එහෙනම් උපාදානෙන් පටවි හට ගත්ත හැටි හම්බෙන් එක දර්ශනයක් ඒ උපාදානයෙන් පටවි හටගත් අපට හම්බෙන්නේ ස්කීරාමෙන් මෙන්න දෙයක් කියලා. ඒ නිසා ස්කීරාම එකයින් කළ වෙන රාමකින්දා ගන්න වෙන ඒ ස්කීරාමුවෙන් වෙන කද්දා ගන්නවා ඒ අයින් කළගෙන අරූපයට යනවා. අරූපය අපි ඉගෙන ගත්තන ඒක ධර්මිණයක් ඉග්‍රහ ඇතියෙනවා කියෙන අන්න අරූපයට යනවා. එතකොට ඒක නෙමේ මේ කියන්න බුදුරන් වහසෙන් නයත් එතා භූත වසයෙන් තන්නේ තම් මම මම නෙමේ මම කියලා ගැනීම වැරදි ද එතකොට මම කියලා ගැනීම වැරදී කියල මේ දකින විග්‍රහයේදී මම කියල දැකීම් වැරදිනම් අජ්ජත්ත බහිද්දා බෙදීම ඉක්ම වෙලා අජ්ජත්ත හෝ බහිද්දා කියන පැනවීම නෙමෙයිනි මෙතන මූලික විග්‍රහයි පටවි නෙමේ කතා කරන්නේ. ද පටවියෙන්නේ හිත අයිංගෙනවා කියන්නේ තහබූතන් සම්මප්පඤ්ඤය නිසා පටවි ධාතු යායනින් බින්නේ පටවි ධාතුව ගැන කල කිරලා එහෙන් හිත අයිංගෙනවා. තර පටවි ධාතුවෙන් සිත අයිංගෙනවා කියන කාරණාවේදී සීක කෙනාටත් අනිද්ධාතු හිත පිහිටනවා. නමුත් ඒ පිහිටන්නේ ප්‍රඥාවෙන්ම දැකලා එතහර්ථ වශයෙන්ම දැකලා ඒක ස්වකීය රාමුවෙන් අයින් කළා නෙමෙයි. දැන් අපිට සාමාන්‍ය සිදුවෙන්නේ අර ස්වකීය රාමුව තුලින් අයින් කළා වෙන ස්වකීය රාමුවක් දාගන්න එක. මෙතනදී සිදුවන්නේ බුදුරණන් වහන්සේ පෙන්වපු ක්‍රමයේදී මම නෙමෙයි මම නෑ තන් නේතම් මමනේ මෙහි මම නෙමෙයි කොහෙද මම නෙමෙයි අජ්ජත්ත විතරක් නෙමෙයි අජ්ජත්ත බහිද්දාගත්ත පටවි ධාතුවේ. පටවි දහතු විතරක් ඉතුරු වෙනවා කියන්නෙත් නෑනේ. ඒතර අජ්ජත්ත බහිද්දා බෙදීම විතරක් නැති වෙනව නෙමෙයි. අජ්ජත්ත බහිද්දා කියලා දාගත්ත පටවි දහතු මම නෙමෙයි කියලා හම්බෙන්නේ. මම නෙමෙයි මගේ නෙමෙයි මම මගේ ආත්මය නෙමෙයි කියලා ඒ විදිහට නොයදෙන බව හම්බෙන්නේ. උපාදානයෙන් හටගත්තේ මම කියලා මගේ කියලා ගත්ත උපාදානයෙන් හටගත් අනං පටවි කියන එක යථාර්ථ වශයෙන් දකිනකොට අවිද්‍යාපත්‍ය කරගෙන සකස් වෙන ක්‍රියාවලිය දකිනකොට උපාදානෙන් හටගත්තේ කියලා පටයි බව. එහෙනම් එතනදී හම්බ වෙන්නේ මොකද්ද? නුවණ වැඩෙනකොට උපාදානී වැරද්ද හම්බ වෙනවා. මම නෙමෙයි මගේ නෙමෙයි මට අයිති නෑ කියන කාරණාවෙන් අන්න ඒක නැති බව හම්බුනහම පටවි ධාතුව ඉක්ම වෙනවා. ඒ පටවි ධාතුව කියන කාරණාව යෙදෙන්නේ නෑ ඊට පස්සේ. අන්න ඒක ඉක්ම වෙනවා.
හැබැයි මේ ක්‍රමයක් පැහැදිලි කරනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. මේ දැන් අපිට මේක කියනකොට හිතෙනවානේ දැන් මේ කරනවා කියලා කරනව නෙමෙයි, ක්‍රමයේ පැහැදිලි කරන්න භික්ෂූන්ට. සමහරලාට දැන් භික්ෂූන්ට අවවාදයක්නේ කරන්නේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. දැන් මම හැම වෙලෙම මේක දේශනා බලනකොට කියන්නේ වපසරිය බලන්න කියලා. මොකද්ද මේ කියලා දෙන්නේ කියලා. දැන් බුදුරන් වහන්සේ ධර්ම දේශනා කරනකොට බුදුරන් වහන්සේත් ඒ ඒ දේට අනුව කතා කරන්නේ. දැන් මේ භික්ෂුන් වහන්සේලාට අනුව බුදුර සාරිපුත්තු සනස කතා කරනවා. ඒක කතා කරනකොට දැන් මේ විග්‍රහයක් පැහැදිලි කරලා පෙන්නනවා. මේ දර්ශනීයට යන හැටි. ඉතින් ඕක පැහැදිලි කරනකොට දැන් අපි උනත් බලන්න යමක් කතා කරනකොට යම් විග්‍රහයක් පෙන්නලා දැන් අපි හිතන්න බුණත් භාවනා ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා හරි භාවනා කරනකොට ඊළඟට මෙන්න මේ දේවල් සිදු වෙනකොට මෙන්න මේ විදිහට ඒකට පිළියම් දන්න ඕන කියලා කතා කරනවනේ. මේක කරගෙන යන්න බැරි වෙනකොට ධර්මයේ මේ සත්‍ය දකින්න දැන් මේක ලේසි වැඩක් නෙමෙයිනේ මේ කියපු ක්‍රමේ. මේක අමාරු එකක්නේ. අන්නේ විදිහට දැන් මේ ප්‍රතිපදාවක් නෙමෙයි කියලා දෙන්නේ. මේ නිකන් හුදු සිද්ධාන්තයක් නෙමෙයිනේ ප්‍රතිපදාව. එතකොට අන්න මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දැන් මේ කාරණාව කියනකොට මේක තවත් මේකටම කුළු ගැන්වීම සඳහා, ඒ කියන්නේ මේ පෙන්නපු කාරණාව තේරුම් ගැනීමට මේ සත්‍යයටම යොමු කිරීම සඳහා විග්‍රහය තව එක පොලිස් කරනවා. නැත්තම් ඒ දැන් තමන්ට ලැබෙන මේ දැන් ඉන්න අවස්ථාවේදී එන බාධක නැති වෙලා මෙතෙන්නම යොමු වීම සඳහා අවශ්‍ය කාරණාවකින් තව පොලිස් කරලා පෙන්නනවා. මහණේ යම් හේකින් අවත්නි යම් හේකින් මේ ආපෝ ධාතුව කිපෙනවද, කියන්නේ දියර ස්වභාවය කිපෙනවද, එතකොට මොකද වෙන්නේ? පඨවි ධාතුවව අන්තරහිත අතස්මින් සමී බාහිරා පඨවි ධාතු. මේ බාහිර පඨවි ධාතුව අයින් වෙනවා, නැති වෙනවා, අන්ත අතුරු දහන් වෙනවා. එතකොට බාහිර පඨවි ධාතුව කියනකොට කිසි දෙයක් තියෙන්න බෑනේ. දැන් ඔක්කොම නැති වෙන්නට ඕනේ. බාහිර බාහිර කියලා දැන් අපට ප්‍රකට වෙන විග්‍රහයද අපට බාහිර කියලා හම්බ වෙනවා. මේ කය නැතුව අපට මේ පිට බාහිර කියලා ලෝකයේ සමස්තයක් වශයෙන් ඕනම කෙනෙකුට පොදුවේ විග්‍රහ කරගන්න පුළුවන්. මගේ කය හැර අනිත් දේවල්. එතකොට මෙන්න මේක නැති වෙලා යනවා කියනවා. මුළු පෘථුවියම වතුරෙන් ඇට වුණාම. එතකොට මුළු පෘථුවියම වතුරෙන් ඇට වුණාම මොකද වෙන්නේ? පඨවි කියන කාරණාවක් හම්බෙන්නේ නැහැ. ඇයි හම්බෙන්නේ? දියරණි ආපෝනේ. පඨවි හම්බෙන්නේ නැහැනේ, ආපෝ හම්බෙන්නේ. එතකොට ඒ කරුණෙනුත් තර අපි විද්‍යාවෙන් ගලපන එක වැරදි. ඇයි පටවිය නැති වෙලා අතුරුදහන් වෙලා ආපෝ තියෙනවා කියලානේ කියන්නේ. එතකොට දැන් අපි කතා කරන්නේ ආපෝ වල හතර මහා ධාතුම තියෙනවා කියලානේ වතුරෙත්. අපි කතා කරන්නේ ෆිසික්ස් එක. එතකොට මේ විග්‍රහයට කොහොමද ගැලපෙන්නේ නැහැ. ඒත් මේ සාමාන්‍ය අපි තේරුම් ගන්න විග්‍රහයකට යනකොට. එතකොට ආපෝ ධාතුවෙන් වැහෙනකොට පටවිය අතුරුදහන් වෙනවා. මොකද පටවිය ඊළඟට ප්‍රකට නැහැ. පටවිය වතුර යට තියෙන බව ඇත්ත. නමුත් ප්‍රකට නැහැනේ. උපාදානින් හටාරන්නේ නැහැනේ. එතකොට මේක මේ පෙන්වන උදාහරණයකටනේ. එතකොට අන්නේ බාහිර පටවි ධාතුවත් ওই විදිහට අනිත්‍ය නම් අනිත්‍යයි කියලා එතකොට පැහැදිලි කරේ. දැන් පටවි ධාතුව කියන කාරණාව හේතු වලින් හටාරන් තියෙන්නේ. එතකොට හේතු නැති වුණාම නැති වෙනවා. හේතු වලින් හටගත්ත දේ හේතු නැතිනවා මොන නැති වෙලා යන කියලා දකිනකොට ඒකේ ලක්ෂණයේ තියෙනවා අනිත්‍ය වූ දේ ලක්ෂණي වෙනස් වීම පැවැත්ම සංකතයේ ලක්ෂණي වෙනස් වීම පැවැත්ම තියෙන වෙනස් වීම. එතකොට දැන් ප්‍රකට වෙන දේ තමයි මේ පඨවි කියන ස්වභාවය. මෙන්න මේ අස්තිර නිසා අනිත්‍ය නිසා අනිත්‍ය කියන්නේ බහුවත්වයක් නැති නිසා ප්‍රකට නැහැ. දැන් බහුවත්වයක් නැති නිසා දැන් Nirodha tattu dinawani. ඒතර බාහිර වූ මේ ලෝක විග්‍රහයකින් මේක කතා කරන්න ගියාම අන්න ඒකට හිත යමු වෙනවා. දැන් මේ කුළු ගන්නලා පෙන්නනවා මේකට යමු කරගන්න. මේ බාහිර පටව ධාතුව නැති වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා. ක්ෂය වෙලා යනවා. කය ධම්මං, වාය ධම්මං, විපරිණාම ධම්මං ඔය ඔක්කොම ටික කියනවා. ඔන්න අනිත්‍ය මහා පටිච්ච ධාතු අනිත්‍ය අනිත්‍ය පැන වෙනවා.
ක්ෂයවීම් පැනවෙනුව වයවීම් පැනවෙනවා විපරිණාම පැනවෙනවා. කිම් පනස්ස මත්ත කට්ටස්ස කාය මේ කුමකට නම් මේ කය මේ උපාදාන තණ්හා උපාදානී මම මගේ කියලා ගැනීමක් වෙනවද එතකොට? ඇයි එහෙම වෙන්නේ කියලා. බාහිරව හම්බ වෙන කාරණාව එහිම අනිත්‍ය වෙනවනම් මේ තණ්හාව උපාදාන කරගෙන මමය මගේ කියලා මේ කය මම වෙමි කියලා මේ කය ගැනීම ඇයි එහෙම වෙන්නේ කියලා. අන්න අතකවාස නෝ චේවේත හෝති, ඔය විදිහට දකින කෙනාට, සත්‍ය දකින කෙනාට, අර පැහැදිලි කරපු ඒ අනිත්‍ය භාවයත් එක්ක දකින කෙනාට එහෙම ගැනීමක් සිදු වෙන්නේ නැහැ. එතකොට දැන් මේ ලෝකෙට මේ පැහැදිලි කරලා පෙන්නනවා, විග්‍රහ කරලා පෙන්නනවා. තංචාවස බික්කු පරියක්කෝසෙන්ති පරිභාස. දැන් ඔය මේ ඔක්කොම එක එක දේවල් මේ කියන්නේ ඒකයි. දැන් මේ උදාහරණ කිව්වා. ඊළඟට ආයේ පැහැදිලි කරනවා. යම් කිසි කෙනෙක් බනිනවා, ආක්‍රෝෂ කරනවා, පරිභව කරනවා. මෙහිම කරනකොට උපන්නං කෝමේ අයං සෝත සම්පස්සිත දුක්ඛා වේදනා. ඔන්න මට කනේ ස්පර්ශයෙන් හටගත් දුක් වේදනාව මේක හේතුයෙන් හටගත්තේ, හේතුයෙන් හට පස් ඊට අදාළ හේතුයෙන් ඒ දුක් වේදනාව හටගත්තේ. ඉතින් මේ වේදනාව අනිත්‍යයි, මේක මේ අනිච්චං පස්සති, සංඥා අනිච්චා පස්සති, සංකාර අනිච්චා පස්සති, විඥාන අනිච්චන්ති පස්සති, තස්සර තාරම්මන චිත්තම් පක්කනිද. අන්න මේ විදිහට දැන් මේ අර දැන් වේදනාව, සංඥාව, චේතනාව, විඥානය. දැන් මේ හිතන්න ඕන ක්‍රමයක්. දැන් හිත දැන් මේ විග්‍රහය දීලා ඉවරලා ඔන්න මේ බණිනකොට මෙන්න එහෙම කල්පනා කරන්න කියනවා. ඒ වේදනාව හටගත් ස්පර්ශයෙන් කියලා. ඒ ස්පර්ශය ඊළඟට ඒ ස්පර්ශය අනිත්‍යයි. ඒ වේදනාව අනිත්‍යයි. දැන් මේ ස්පර්ශය අනිත්‍යයි කියලා ඒ ස්පර්ශය කියනකොට අන්න ඒකත් දැන් එතකොට මේ කියපු විග්‍රහයත් එක්ක යාට වැටහීමකට යොමු වෙලා තියෙනවා. බුදුරණවහන්සේ ශ්‍රාවකයන්ටනේ කියන්නේ නිකන් අයිට නෙමෙයිනේ. එතකොට එහෙම යනකොට ආයේ අර දැන් මේ ධාතු වශයෙන් විමසමින් මේ ආවේ. ඔන්න ඒක හොඳට මෙතන පැහැදිලි වෙනවා. දැන් මේ කරගෙන ආවේ ධාතු වශයෙන් එකක්නේ. ඔහොම විමසගෙන යනකොට මොකද වෙන්නේ? ආයසරයක් අර ධාතු වශයෙන් විමසගෙන ආපු එකටම යොමු වෙනවා. දැන් මේ කරගෙන ආපු වැඩේට ආපහු යොමු වෙනවා. දැන් පටවි ධාතු හොයාගෙන ධාතු වශයෙන් හොයාගෙන ආවනේ. ඒකට යමු වෙනවා. තංචි ආවසෝ බික්කු පරේ අනිත්‍යෙහි යකන්. ඊළඟට ආයේ තව පැහැදිලි කරනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. යම් කිසි භික්ෂුවකට ගහනවා කටුලී වලින්, කටු වලින් එක එක වගේ ගහනවා. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන කකචූපම උදාහරණේ ඒ අවවාදී සිහි කර බලන්න. ඒක අවවාදයක්. ඒ අවවාදයේ සිහි කරලා මෙන්න මේ ඒ ඉවසීම හුරු කරගෙන අවවාදයේ සිහි කරගෙන වීරිය කරන්න පටන් ගන්නවා. අර හැකිලෙච්ච හිතට යොමු වෙන්නේ නැතුව සිහිය වළඹවා ගන්නවා. කය සංසිඳව ගන්නවා. සිත සමාහිත කර ගන්නවා. මෙන්න මේ බුදුරයන් වහන්සේ මේ කියපු අවවාදයේ හිතනවා. සිහි කරනවා. දැන් ඒතොර මේ අර කරන්න වැඩක් කියන්නේ මේ අර නැවතත් එතෙන්නම යොමු කරගන්න. ධාතු වශයෙන් හිතන කාරණාවටම යොමු කරගන්න. මෙන්න මේ විදිහට හිතන ආකාරය බුදුරන් වහන්සේ පෙන්නපු අවවාද සිහි කරගන්න කියනවා. එතකොට හිත කය සැහැල්ලුවටපත් වෙනවා. මේ කය මේ වගේ ඒවා වදිනකොට ගහනකොට හැම වෙලෙහිම මොන විදිහට වැදුනත් අපි බුදුරන් වහන්සේවම සිහි කරනවා. බුදුරන් වහන්සේ අවවාදි සිහි කරනවා කියලා හිතනවා. තසච යාවසෝ බික්ක එවන් බුද්ධන් අනුසත. මෙහි බුදුරන් වහන්සේ සිහි කරනකොට, ධර්මයේ සිහි කරනකොට, සංඝයා සිහි කරනකොට, නමුත් ඒත් තාමර උපේක්ෂාවට අර කරගෙන ආපු වැඩේට යොමු වෙන්න බෑ. න සන්තහත් යන්න බෑ. සෝ තේන සංවිජ්ජං සංවේගං. ඔහුට එතකොට ඒකෙදී සංවේගයක්. දැන් බලන්න මේක මේ ප්‍රායෝගිකව කරන දෙයක් නෙමෙයි පැහැදිලි කරන්නේ. දැන් අද අපින් ප්‍රශ්න අහන්නේ ගොඩාක් කට්ටිය භවනා කරන ආකාරي මෙහෙම කරනවා ඒත් නැහැ, මෙහෙම කරනවා ඒත් නැහැ. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ හැම දෙයකටම එක බුදුරණවහන්සේ මේ සාරිපුත් මහරහතන් වහන්සේ
මේ සාමාන්‍යයෙන් යමක් එනකොට ඒ ප්‍රකට වෙන සමන්ට බාධක වෙන කාරණාව මේ අයින්වීම සඳහා ධර්මයට යොමු කරගන්න හිතන්න ඕන විදි පැහැදිලි කරනවා. එතන මේක ඕන කෙනෙකුට පොදුයි. එකයි ඕන කෙන පොදු විදිහට පැහැදිලි කරන්නේ. ඉතින් යාට ඒ එහෙම බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්න සී වෙනකොට මොකද වෙන්නේ? හිතට කුසලයට නැවත ඒකට යොමු වෙන්නේ නැති නිසා සංවේගයක් උපදිනවා. සේතා පියාව සෝසුනි සාසුසරන් දිස්ව සංවිජ්ජං ආපජි. හරියට ලේලිය මාමණ්ඩිය දැක්ක වගේ සංවේගයට පත් වෙනවා. ලැජ්ජාවට පත් වෙනවා ලේලිය මාමණ්ඩිය දකිනකොට හැකිලෙනවා. අන් ඒ වගේ සංවේගයට පත් වෙනවා. බුදුරන් වහන්සේ ධර්මයේ සංගයා සිහි වෙද්දී දැන් බුදුරන් වහන්සේ සිහි වුණා කියලා කියන්නේ ඒ බුදුරන් වහන්සේ ගනුශාසනාව එහෙම සිහි කරනකොට ඒ ධර්මයේ සිහි වෙනකොට ඒ සිහි වුණාට තාම දකින්න යමු වෙන්නේ නැහනේ. ධර්මයන්ට හිත ඒ අර කුසලයට හිත යමු වෙන්නේ නැහැ. කියන්නේ අර කරගෙන ආපු උපේක්ෂාවට හිත යමු වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ විදිහට ලැජ්ජාවටපත් වෙනවා. දැන් මේ මේක කරන්නේ මේ වෙන්නේ විදිහට වෙන්නේ කාටද එතකොට? එහෙම කරන්න යමු වෙච්ච කෙනාට. තසචේ යාවසෝ භික්ඛුනෝ එවං බුද්ධං අනුසරතෝ එවං ධම්මං අනුසරතෝ එවං සංඝං අනුසරතෝ. දැන් මෙහෙම කල්පනා කරනකොට ඔය විදිහටම කල්පනා කරනකොට සංවේගය ඇති වෙනකොට නැවත නැවත එහෙම හිතනකොට මොකද වෙන්නේ? අන්න ඊට ඊළඟට බුදුරන් වහන්සේව ධර්මයේ සංගය අනුසරණය කරනකොට අර මේ කුසල නිසිතේ උපේක්ෂාවේ කරගෙන ආපෙදෙත් එක හිත පිහිටනවා. සෝ තේන අත්තමනෝ හෝති තවතාවක යාවසෝ භික්ඛුනෝ බහුකත. අන්න එතකොට මේ භික්ෂුව බොහෝ දයක් කරගන්නවා. දැන් අර බුදුරණවහන්සේ අර පෙන්වලා දෙන දෙයට යමු වෙනවා. දැන් අර කරගෙන ආපු දෙයට කරගන්න යමු වෙනවානේ. එතකොට ඒක සඳහා යමු වීමට අවශ්‍ය උපදෙස් තමයි අර සිදුවෙන කාරණාව සිමේ සාරිපුත්‍ර සන්නසි දීලා තියෙන්නේ. ඊළඟට ඔන්න ආයි විග්‍රහ කරනවා. කතමාචාවසෝ ආපෝ ධාතු. දැන් ඔය බලන්නකො මේ අර පටවි ධාතු විග්‍රහ කරලා දැන් අපි දන්නවනේ අනිත් දේශනාවලදී පටවි ධාතු විග්‍රහ කරලා ඊළඟට ආපෝ ධාතු විග්‍රහ කරන්නේ. ඒකනේ පරියාය. දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කරලා පෙන්නන්නේ තවත් මේක පෙන්වන්න හදනවා ලෝකයේ මට්ටමින් ලෝකයට ඇවිදිලා මේකට තල්ලු කරලා දෙන්න හදනවා. ඒ කියන්නේ මේ අර එන ප්‍රශ්න ටික අයින් වෙන ආකාරයට කල්පනා කරන්න තව පහසුව ක්‍රමයක් කියලා දෙන්න හදනවා. ඒක තමයි ඊට පස්සේ ටිකේ තියෙන්නේ. දැන් ආය ආපෝ ධාතු විග්‍රහ කරනවා. මොකක්ද ආපෝ ධාතුව? අධ්‍යාත්මිකයි බාහිරයි කියලා තියෙනවා. ආධ්‍යාත්මික ආපෝ ධාතු කියන්නේ අධ්‍යත්තම් පච්චත්තම් ආපෝ ආපෝ ගතං උපාදින්න. ආධ්‍යාත්මි තමා කියලා ගත්ත දෙගිරෙන වගිරෙන ස්වභාවයට අයිති උපාදානෙන් හටගත්ත දෙයට කියනවා ආපෝ ධාතුව. මොන වගේ දේවල්ද? පිටසෙම සෙරව සැට සෙම සෙරව සෙම සරව ආදී මේ කරුණු විග්‍රහ කරනවා. එතකොට එතන තියෙන්නේ පටවි නෑ. පටවි නෙමේ විග්‍රහ කරන වගිරෙන ස්වභාවය. දැන් අපි අර ඝන ද්‍රව වායු කියන පදාර්ථමය ක්‍රියාවලියක් එක්ක ගිහිල්ලා මේ උපකල්පන මත පදනම් කරලා විද්‍යාත්මක නිගමනවලට නෙමෙයි යන්න තියෙන්නේ. ලෝකෙන් ඈතර වෙන මාර්ගයක්. ලෝකයේ ඇතිදී විද්‍යාත්මක නිගමනයක් නෙමෙයි. මේ බුදුරණහන්සේ පෙන්වන්නේ දර්ශනයක්. සෝතාපන්න වෙන කෙනාගේ දර්ශනයක් තියෙන්නේ පටිච්චසමුප්පාදේ. ඒක විග්‍රහ කරලා පෙන්වන්නේ. එතකොට මේ ආපෝ කියලා හම්බෙන්නේ ත්‍ර උපාදානෙන් හටගත්ත දෙයක්. තවත් යම් කිසි ආධ්‍යාත්මික ආපෝ දෙයක් ඇද්ද? එයත් ආධ්‍යාත්මික ආපෝ ධාතුවයි. ඉතින් මෙන්න මේ ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුවයි දෙකම ඒකම ස්වභාවයක්. එකම ගතියක්. ගතියනේ. ගතිය හටගත් ගතියටයි උපාදානස්කන්ධය කියන්නේ. රූපපාස්කන්ධය කියන්නේ ගතිය උපාදාන කර ගැනීම. එකත් රූපපාස්කන්ධේ කොටස. ගතියත් රූපපාස්කන්ධේමයි. එතකොට ගති හටගත්තේ උපාදානයි. ඒ උපාදානිය ඊතරවන මාර්ගයේ වෙන්න පොදී. ලැබිච්ච දේ උපාදාන කර ගැනීම ලෝකයේ විග්‍රහ කර පොදී. ලැබුණක් දේ උපාදාන නොකරගෙන හිටියොත් අන්න ලෝකේ වෙන දෙයක් උපාදානයකට යමු වෙනවා. මොකද මම නේද කරන්නේ. එතකොට දැන් මෙතන පෙන්නන්නේ හැබැයි යථාර්ථ වශයෙන් දකිනකොට මම එකෙන් අයින් වෙනවා කියලා නෙවෙයි මම වැරදි කියලා. සන්නේතම් මම නේසමස් වින මේසවත්තාත කියලා යථාර්ථයෙන් දකිනවා. ආපෝ වලින් අයින් වෙනවා හිත. එතනත් පැහැදිලි කරනවා අර වගේම උදාහරණයක් කියලා. යම් ආකාරයෙන්ද මේ ආපෝ ධාතුව කිපෙන්නේ? මුළු ආපෝ ධාතුව කිපුණාම ගම්නියම් සම්පූර්ණයෙන් යට වෙනවා. ඒ වගේම තමයි මේ ආපෝ ධාතුව මේක සිඳිලා ගියාම බාහිර උදේ සම්පූර්ණයෙන් වතුර පොදක්වත් නැති බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ ආපෝ ධාතුව මේ මහත්තු ආපෝ ධාතුවත් මෙහිම හිඳිල යනවා නම් මේ මත්තකක් වූ ආපෝ ධාතුව ගැන කවර කතාද? ඉතින් මේ මහත්තු ආපෝ ධාතුවත් මේ අනිත්‍ය පැන වෙනවා.
ඒළඟටම වෙනස්වීම කය මෙන්න මේක පැනවෙනවා. මොකද ඒකත් ප්‍රකට වෙලා තියෙන්නේ ඒ කාරණාවස්සේ හොඳට මේක හිතන්න පුළුවන් කියලා. මේ ඊට පස්සේ මේ හිතන්න ඕන කාරණාවක් පැහැදිලි කරන්නේ. ඊළඟට ආයේ අර ටිකම පැහැදිලි කරනවා. එහෙම කල්පනා කරනකොට ඔන්න කනට ශබ්දයක් ඇහෙන එක ගැන ඒක මෙහිම හිතන්නට ඕනේ. ඊළඟට ගහනකොට ඒක මෙහිම හිතන්නට ඕනේ. ඊළඟට එහෙම හිතද්දි බුදුරන් වහන්සේ ධර්මයේ සංගයා මේක සිහි වෙද්දි කුසලයට නැවත අරකට හිත යමු නැත්තම් සංවේගයටපත් වෙනවා. ඉතින් ඒ සංවේගයටපත් වෙලා ඊළඟට අහපවයකට යමු වෙනවා. මෙන්න මේ විග්‍රහය පැහැදිලි කරලා පෙන්නනවා. දැන් ආපෝ ධාතු මුළු පෘථිවියෙම නැති වෙනවා කියන කාරණාව, දැන් ආපෝ බාහිරයි කියන කාරණාව කතා කරන්න, ලෝකේ අනිත්‍ය කියන කාරණාව, ස්ථිර නෑ කියන කාරණාව, ලෝකේ පරියායෙන් යමක් කතා කරන්න, වෙනස් වීමෙන් අනිත්‍ය වූ ලක්ෂණයේ ප්‍රඥාවට හම්බ වෙන්නේ, අනිත්‍ය වූ දෙයක ලක්ෂණයේ අනිත්‍ය බව ප්‍රකට වෙන්න ලෝකයේ තිතිය අඤ්ඤතත්‍ය කියන කාරණාව හම්බ වෙන්නේ. සංකතයේ ලක්ෂණයේ තියෙනවා තිතියේ අඤ්ඤතත්‍ය කියලා එක. තිතිය කියලා ගත්තහම තිතිය තින්නේ වෙනස් වීමක්, අඤ්ඤතත්‍ය. තිතිය අඤ්ඤතත්‍යය තියෙන්නේ අනිත්‍ය වූ ලක්ෂණය නිසා. තිතිය අඤ්ඤතත්‍ය කියලා කියන්නේම සංකතයේ ලක්ෂණයේ තියෙනවා කියලා ගැනීම වෙනස් වීම කියන්නේ මොකද්ද? අනිත්‍ය කියන කාරණාවටමයි. මොකද අනිත්‍යයේ තියෙන ලක්ෂණයකුයි ඒක. ඒතකොට තිතියක් කියන කාරණාව හම්බුණා නම් හම්බලා තියෙන්නේම තියෙන දෙයකට. තියෙන දෙයක තිතිය හම්බෙනකොට ඒක ඒ අනිත්‍ය ලක්ෂණයක්නේ. අනිත්‍ය නිසා සිදුවෙන දෙයක්නේ. එතකොට ඒකේ පැනවෙන්නේ වෙනස් වීම. දැන් තියනවා කියලා ගත්ත දේ ඒක අනිවාර්යෙන් කතා කරන්න තියෙන වෙනස් වීම. හැබැයි ඒකට අනිත්‍ය වූ අනිත්‍ය නිසා ඒ දේ වෙන්නේ. අනිත්‍යයි කියලා හම්බෙච්ච නිසායි අනිත්‍යයේ පදනම කුයේ කාරණාව. ස්ථිර නෑ කියන පදනම. ස්ථිර නෑ කියන පදනම. අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ කියන එකනේ. ස්ථිර නැත්තම් අන්න ස්ථිර නැහැ කියලා දැන් මේ ලෝකේ මට්ටමින් ඒ බාහිර කාරණා පෙන්නලා අර නැවත මේ බුදුරන් වහන්සේ පෙන්නපු මේ ප්‍රඥාවෙන් දකින වැඩපිළිවෙලකට තල්ලු කරන්න මේ කියන්නේ. දැන් මේ කාරණාවේ උපදේශක් නෙමෙයි දෙන්නේ. උපදේශ දකින් උපදේශ හම්බෙන්නේ ලෝකයේත් එක්කනේ. අතන පෙන්නන්නේ ප්‍රඥාවෙන් දකින්න යන එකනේ. ප්‍රඥාවෙන් දැකීම සඳහා යන්න කුළු ගැනීමකටයි මේ ලෝකයේ උපදේශ දෙන්නේ. ලෝකයේ ප්‍රකට වෙන උපදේශ දෙන්නේ. දැන් මේ ලෝකේ අපට මේ ජරා මරණ දුක කියන කාරණා ප්‍රත්‍යක්ෂ බවකින් මේක හම්බුන් නැත්තම් දුකේ නිදහස් වීමකට හොයන්නේ නැහනේ. ලෝකේ කාරණාවක් පෙන්වන්න වෙනවනේ. එතකොට ඒ කාරණාව පෙන්නකොට ඒකේ පදනමක් එක කතා කරනකොට ඒ ධර්මානුකූලව බුදුරන් වහන්සේ පෙන්වපු දෙයකට යොමු වෙන විදිහටයි බුදුරන් වහන්සේ ඒ ධර්මයේ පැහැදිලි කරන්නේ, ශ්‍රාවකය පැහැදිලි කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට ආපෝ ධාතුව ගැනත් ඒ විදිහටම පැහැදිලි කරනවා. තේජෝ ධාතුව ගැනත් පැහැදිලි කරන්නේ ඒ විදිහටම. යම් ආධ්‍යාත්මික බාහ්‍ය තේජෝ ධාතුවක් ඇද්ද තේජෝ ගතියක් ඇද්ද මේක තේජෝ ධාතුවයි. ඒකෙත් අර විදිහටම ඒ තේජෝ කියන එකත් පැහැදිලි කරලා පෙන්නනවා. උපාදානයෙන් හටගත්ත කියන එක, ඊළඟට ඒක කයෙහි කොටස් ඒ තේජෝ ගතිය හම්බින ආකාරය පැහැදිලි කරනවා. ඊළඟට ඒ තවත් යමක් ඇද්ද යත් තේජෝ ගතියමයි ආධ්‍යාත්මික. ඉතින් මේක ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා තේජෝ යමක් හම්බුණා දෙකම යථාර්ථ වශයෙන් දකිනකොට තේජෝ ගතියමයි කියලා ප්‍රඥාවෙන් මම නෙමෙයි මගෙනි මට ආයතනය කියලා දකිනවා. අන්න එතකොට ඒ කෙනා ගැන පැහැදිලි කරනවා. ඊට පස්සේ හෝටි මේ සමයක් තියෙනවා. දැන් මේ ලෝකේ මට්ටමින් මේ ලෝකයෙන් පෙන්නනවා මේ තේජෝ ධාතුව කියන කාරණාව කිපෙනවා. කිපුණහම මේ නගර ගම්පද ඔක්කොම ගිනි ගන්නවා. යම් කාලයක් වෙනවා සම්පූර්ණයෙන් කිසිම ගින්නක් නැති. ඉතින් මෙන්න මේ බාහිරව තියෙන මේ කාරණාවත් අනිත්‍යයි, කයයි, වෙනස් වෙනස බාහිරයි. දැන් තිතියක් හම්බෙලානේ. තිතියකනේ මේ විග්‍රහ කරන්නේ. තිතිය විග්‍රහ කරන්නේ අනිත්‍යයි කයයි වෙනස් වෙන ස්වභාවයට ඇති ත්‍රිපර නාමයට ඇති. ඒතර අනිත්‍යය පැන වෙනවා, කයක් පැන වෙනවා. එතකොට එහෙනම් දැන් අපට වෙනස් වීම කියන කාරණාව කියන එකට මේ වෙනස් වීමක්, තිතියක්, කයක් මේ තියෙනවා කියලා ගත්ත දෙයකනේ මේ හැමදේම තියෙන්නේ. ඒ ලක්ෂණයක, ඒ සංකතේ ලක්ෂණයක ප්‍රඥාවෙන් දකින්න යෙමු කර ගැනීම සඳහා පැහැදිලි කරලා පෙන්නන ආධ්‍යාත්මික එක ගැන කවර කතාවද. ඉතින් එහෙම කෙනා ආධ්‍යාත්මික එකටත් ඒ ගැනීම යොදන්නේ නැහැ කියලා
පැහැදිලි කරලා ඊළඟට ආයි අර කනට සද්දයක් ඇහෙන කාරණාව හිතන ආකාරය, කයට පහසක් දැනෙනකොට ගහනකොට හිතන ආකාරය, ඊළඟට ඒකෙදි බුදුරණවහන්සේ ධර්මයේ සංග්‍රහය සිහි වෙනකොට ඒ නැවත වතාවක් ඒ ධාතු ස්වභාවයට යොමු වුනේ නැත්තම් ඒකෙන් සංවේගයටපත් වෙනවා, හරියට ලේලිය මාමණ්ඩි දකින්නවා වගේ. ඒ අන්න ඒ විදිහට යොමු වෙච්ච තැනදී නැවත ඒ බුදුරණවහන්සේ පෙන්වන ඒ ධාතුවක් වශයෙන් මෙනෙහි කරන් ආපු දෙයට යොමු වෙලා බොහෝ දෙයක් කරගන්නවා. ඉතින් ඒ වගේම වායු ධාතුවත් මේ විදිහටම පැහැදිලි කරලා පෙන්නනවා. ඒකෙත් ආධ්‍යාත්මික සහ බාහිර ආධ්‍යාත්මිකේ උපාදානෙන් හටගත්තේ. ඒතර උපාදානෙන් හටගත්ත ආධ්‍යාත්මික වායු ධාතුව ඊළඟට ඒකත් අර කයේ තියෙන ස්වභාවය පැහැදිලි කරනවා. තවත් යම් කිසි දෙයක් ඇද්ද ඒ විදිහට වායු ගතියක් ආධ්‍යාත්මික කියලා උපාදානෙන් හටගත්තේ සියල්ලක්මත් බාහිරයයි හම්බෙන සියලු දෙයක් මනා ප්‍රඥාවෙන් දකිනකොට මම නෙමෙයි මගේ නෙමෙයි මට අයිති නෑ කියලා අන්න ඒ දකින තැනදී එයින් හිත අයින් වෙනවා. ඉතින් ඒ කාරණාවත් පැහැදිලි කරනවා. ලෝකේ මට්ටමට ගිහිල්ලා මෙන්න මේ විදිහට බාහිර වායෝ ධාතුව මුළු ගම් නගර විනාශ කරමින් හමාගෙන යනවා. යම් කාලයක් එනවා මේ කුකුල් පිහාටත් තරංගවත් තුනක් හම්බෙන්නේ නැති. ඉතින් මෙන්න මේ විදිහට මෙහෙම මේ හම්බෙච්ච මේ ලෝකේ බාහිර කියලා පනවගත්ත මේ ලෝකේ ලැබුණා වූ මේ ලෝකේ මේ වෙනස් වීමක් මේ මේක හම්බ වුනේ මේම වුනේ අනිත්‍ය නිසා. ඒතර අනිත්‍යයි කියන කතා කරේ සංස්කාරත බාහිර ධාතුව කියන එක සංස්කාරය. මෙන්න මේ කාරණාව අනිත්‍ය වුණා. ඒතකොට මේක අනිත්‍යයි කියන කාරණාව ප්‍රකට වෙන ආකාරය, එතකොට අනිත්‍ය තමන්ට ප්‍රකට වීමත් එක්කනේ අනිත්‍ය කතා කරන්නේ. තමන්ට ප්‍රකට වීමත් එක්කනේ සංස්කාරය කතා කරන්නේ. සංස්කාරයක අනිත්‍යයනේ, වෙන දෙයක නෙමෙයි. සංස්කාර කියන්නේ මොකද්ද? මේ හැම දෙයකටම යොමු වෙන විදිහට මේ උදාහරණ දීලා ඊළඟට කනට එන ශබ්දේ හිතන ආකාරය, බණනේ බණිනෙව්ව ගහනකොට හිතන ආකාරය, කකජුපමෝවාද හිසි කරන හැටි, බුදුන් දහම් සංගුණ සිහි වෙලා ධාතු වශයෙන් මේ කරගෙන ආපු කුසල මේ ආරම්භණයට යමු නොවෙනකොට සංවේගයටපත් වෙලා ඊළඟට ඒ සංවේගයේ එක නැවත නැවත ඒකට යමු කරගෙන අර ධර්මයේ ආයේ ඒ අවස්ථාවට යමු වෙනවා කියලා මේ බොහෝ දෙයක් කරගන්නවා කියලා පැහැදිලි කරනවා. ඊළඟට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා සේතාපියාවසෝ කට්ටංච පටිච්ච වලින්ච ඔන්න පැහැදිලි කරනවා මහ ඇවැත්නි මෙන්න මේ වගේ දැව වැල් තන මෙන්න මේවා මැටි මේවා හේතු කරගෙන ගෙය කියලා විවහාරයකට යොමු වෙන කියන්නේ ගෙයක් හදන්නේ ඒ විදිහට. අන්න ඒ වගේ කියනවා මේ නහර මස් මෙන්න මේවා ඇට සම මෙන්න මේවා එකතු කරගෙන රූපය රූපන්තේව සංගහං ගච්ඡති කියලා ඔන්න විග්‍රහයක් කරලා පෙන්නනවා. දැන් එතකොට එතන ඔන්න රූපය කියලා විග්‍රහ කරලා පෙන්නවා අර කය කියන කාරණාව එක්ක. දැන් ඒ දැන් බලන්න එතකොට එහෙනම් මේ ඒ දුන්න අවවාද ඔක්කොගේම මේ ලෝකේ මට්ටමින් තමායයි ගත්ත කාරණාව ඔස්සේම හිතන්න ඕන මට්ටමක් දීලා ඒ ඒකම තහවුරු වෙන්න. දැන් ඔන්න බලන්න දැන් ඒ ධාතු වශයෙන් විමසන කාරණාව එතන තව ඒ උපාදානෙන් හටගන්නවා කියලා පැහැදිලි කරාට ඒකේ තව විග්‍රහයක් දුන්නේ නැහනේ. කොහොමද ඒක වෙන්නේ කියලා ඒක පැහැදිලි කරලා පෙන්නුවේ නැහනේ. එතකොට දැන් රූපය කියලා මේ කය කියන කාරණාවට අන්න විග්‍රහ කරලා පෙන්නව මේක රූපය කියලා. මේ නහර වැල් වලින් මේ බැඳිලා තියෙන මෙන්න මේ කාරණා. මොකද එතකොට එතන ප්‍රකට වුණේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ මේ ගති ටික. දැන් ඒක විග්‍රහ කරන්නේ. එතකොට ඒ ගති වලින්නේ මේ රූප මේක හම්බලා තියෙන කය. එතකොට ඉතින් මේ රූපය කියන නිර්වචනේ කය කියන කාරණාවත් එක්ක ඔන්න පැහැදිලි කරා. එතකොට දැන් ඔන්න ඒකම පැහැදිලි කරනවා. තවත් එතනින්ම තව ඉවර නැහැ. දැන් ඔන්න පැහැදිලි කරලා පෙන්නන්න යනවා මේ අර හොයාගෙන ආපු වැඩ පිළිවෙල මිස්සරට යන ආකාරය. දැන් ලෝකයේ හට ගැනීම විග්‍රහ කරන්න කලින් හට නොගැනීම කතා කරනවා. අජ්ජන්තං චේව ආවුසෝ චක්කුං අපරිබින්නම් හෝති. බාහිරාච රූපාන ආපාතං ගච්ඡanti. නෝචේ තජ්ජෝ සමන්නාහාර හෝති. නේවතාව තජ්ජස්ස විඥානස්ස පාතු භාගෝ හෝති. දැන් ඔන්න පැහැදිලි කරනවා ඇස පිරිහිලා නැහැ. චක්කුන් අපරිබින විනාශ වෙලා නැහැ. බාහිර රූපේ එනවා. බාහිර ච රූප නැහැ. බාහිර රූපේ එන්නේ නැහැ ඉස්සරහට. දන්න තජ්ජෝ සමන්නාහාරය සිදු වෙන්නේ නැහැ. විඥාණි එන්නේ නැහැ. දැන් මේ විග්‍රහ කරන්නේ නැහැ කියන එකටනේ හටගන්නේ නැහැ කියන එක. හටගන්නව නෙමෙයි. හටගන්නේ නැහැ.
එතට සංකත කියන්නේ හටගත්ත දෙයක්නේ. හටගන්නේ නෑ කියන වික්ක විග්‍රහයක් දෙන්න පුළුවන්ද අපට? දැන් අපි කතා කරන්න යනවා මේ හටගන්නේ නෑ කියප කාරණාව විග්‍රහ කරලා දෙන්න. හටගන්න නෑ කියන එක විග්‍රහ කරනවා කියන්නේ හටගත්ත කියන එකනේ. හටගත්තේ නෑ කියන එක මේක ප්‍රායෝගික දෙයක් නේද මේ ඇස ගැන කතා කරන්නේ. දැන් අපි මේක කතා කරන්න යනවා දැන් ඔන්න එතන ඇහැ තියෙනවා අනිත්‍යක නෑ. දැන් මේක හම්බෙන්නේ මොකටද? මනට අරමුණ තියලා මනෙන් හටගත්ත දෙයක් ඔස්සේනි. ඊළඟට තියෙනවා අජ්ජත්තිකංචාවස චක්කුන් අපරිබින්නම් උති බාහිර රූප ආපතං ගච්ඡති. ආධ්‍යාත්මික ඇහැ තියෙනවා, බාහිර රූපයත් ඇවිල්ලා තියෙනවා. අර තජ්ජෝ සමන්නාහර නැති නිසා විඥාන පාත භාගය නැහැ. ඇස රූප තියෙනවා, විඥානීය නැහැ. ඉතින් එහෙම බුදුරණවහන්සේ අනිත්යෙන් වල බලන්නක පැහැදිලි කරලා තියෙන්නේ මදුපින්ඩික සූත්‍රයේ. ඊළඟ ද්විතීය දොවේ සූත්‍රයේ. චක්කුඤ්ඤපටිච්චාවස උපජිතක විඥාන. ඇසත් රූප නිසා ඇසේ විඥාන හට ගන්නවනේ. දැන් මෙතන කියනවා නැහැ කියලා. එතන කියනවා හට ගන්නවා කියලා. දැන් මෙතන හට නොගැනීමක් ගැනනේ පැහැදිලි කරන්නේ. හට නොගැනීමක් ගැන පැහැදිලි කරන තැනදී අපට නිර්වචනය දෙන්න පුළුවන්ද? මේ හට ගැනීම කුළු ගැනීම සඳහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දුන්න විග්‍රහයක් පැහැදිලි කිරීම. මේ හට නොගැනීම කුළු ගන්නලා පෙන්වන්නද? දැන් අර මුල් වූ විග්‍රහයේදී පැහැදිලි කරලා පෙන්වන්නේ අර ධාතු ස්වභාවයට යොමු වීම සඳහා ලෝකයේ මට්ටමින් විග්‍රහයක් පෙන්වන්නේ මේ පෙන්වලා දෙන්නේ. ඒ සඳහා යොමු කරන්න මෙන්න මේ වගේ. ඒ වගේම මේ හට ගන්න ආකාරයේ විග්‍රහය පැහැදිලි කළ දීම සඳහා මේ හට නොගැනීම පිළිබඳව ලෝකයේ පැත්තට ඇවිදිලා විග්‍රහ කරලා පෙන්නනවා. හැබැයි හට ගන්න ආකාරය හම්බ වෙන්නේ සේකයාගේ දර්ශනයකට. සේකත්වයටනේ හම්බෙන්නේ, අනික් කෙනාට හම්බෙන්නේ නැහැනේ. හට ගැනීම දැන් පටිසම්පාද කියන්නේ දැක්මක් නේ, දර්ශනයක් නේ. ඒ දර්ශනය සෝතාපන්න කෙනාගේ දර්ශනයනේ. අනික් කෙනාට ඒක හම්බෙන්නේ නැහැ නේ. අපි හම්බෙන්න නැති වුණාට අපි බෙදලා බලන්න ගිහලා දාගන්න එක සම්පූර්ණ වැරද්දක් නේ. අපි ඔන්න ඕක දාගෙන යනවා පටිච්චසමුප්පාදයට. පටිච්චසමුප්පාදයේ ඇස රූපේ මොකද අපිට දැන් ඇස රූපේ කියලා මැවෙනකොටම හම්බෙන්නේ මොකද්ද? පටිච්චසමුප්පාදයේ ආයතන තියෙන තැන මැවෙන්නේ. අපට මතක් වෙනවා එනකොට පටිච්චසමුප්පාදයේ තියෙන තැන. පටිච්චසමුප්පාදය කියන්නේ අපට හම්බෙන එකක් නෙමෙයි. පටිච්චසමුප්පාදය කියන්නේ සේකයාගේ දැක්ම. ඔන්නෝක අමතකේ නමතකේලා අපි බෙදාගෙන දාගන්නවා ශෝකයකට පටිච්චසමුප්පාදේ. එතකොට ලෝකෝත්තර මග හම්බෙන්නේ අපට බුදුරණවහන්සේ කියපු දේ හම්බෙන්නේ නැතුව මේ ලෝකේ අනිත්‍යයි කියපු විග්‍රහයෙන්ද ගැලපෙනවා. එතකොට ඇස රූප තියෙද්දිත් විඥානේ හටගන්නේ නැහැ. ඊළඟට ඇස රූප ඇති තැන ඔන්න ඇසක් තියෙනවා, විඥා රූපයක් තියෙනවා. ඊළඟට තජ්ජෝ සමන්නාහාරයත් යමු වුණාම විඥාන භාගස්ස පාතු භා විඥානිය ඔන්න හටගත්තා. ඇස රූප විඥාන තොර සමන්නාහාරි බොහෝ ආහාර තවත් හේතු ප්‍රත්‍යති කරගෙන එයින් හටගත්ත. එතෝචකව ආවසෝ අජ්ජත්තිකං චක්කං අපරිබින් යම් වෙන මෙහෙම හටගත්ත. එවං රූපං තජ්ජස්ස විඥාන භාගස පාත භව යම් තථා භූතස්ස රූපං තං රූපපාදනස්කන්ධා සංඝං ගච්ඡති. ඒ හටගත්ත රූපය කොහොමද ස්පර්ශයෙන් නෙමෙයි කියන්නේ නේද? ඇස රූප ඇසේ විඥානෙ එකතු වුණා කියන්නේ මොකද්ද? ඇසත් රූපත් ඇසේ විඥානය පාතු භාවය. එතන මේ තුනේ පාතු භාවයෙන් යං තතහ බොහෝතස් ඒ හටගැනීමේ රූපයක් ඇද්ද? අන්න දැන් හටගත්තනේ දැන්. අන්න රූප පාදානස්කන්ධය. දැන් අතන විග්‍රහ කරන්නේද රූපය හට ගැනීමට උපාදානිය අවශ්‍යයි කියලා? කය පටවි හට ගැනීමට, තදගති ආපෝගතියට උපාදානිය. දැන් මෙතන බලන්න මේ උපාදානියෙන් හට ගන්න තියෙන්නේ පටවි බව, රූප බව උපාදානියත් එක්ක. දැන් ස්පර්ශ මෙතන ඒ ටිකනේ කතා කරන්නේ. මොකද ඊළඟට පටිසම්පාද කියලා කතා කරනවනේ. වේදනාව උපාදානස්කන්ධේ, සංඥාව සංඥා උපාදානස්කන්ධේ, සංකාරේ සංකාර උපාදානස්කන්ධේ, විඥානිය විඥාන උපාදානස්කන්ධේ, සංඝං ගච්ඡති. තං විඥානක්ඛන්දේ සංඝං යෝ සෝ ඒවං පජානත්. අන්න යා මෙහිම දැනගන්න. දැන් ඔන්න පංච පාස්කන්දේ දැන් හම්බෙච්ච හැටි. දැන් අර සාරිපුත්තු සනස් විග්‍රහ කරගෙන ආවි ආර්ය සත්‍ය ජාත දුක පංච පාස්කන්දේ දුක. දැන් මේකනේ විග්‍රහ කරන් ආවි. දැන් එතකොට පංච පාස්කන්දේ ඔන්න ඔය විදියට ඇස කන නාසය දිව කය මනෝසීම් පැහැදිලි කරනවා. පංච පාස්කන්දේ හට ගන්න හැටි. පංචපා හට ගන්න. මොකද ගෝචරය කියන්නේ ඒකත් එක්ක
නැතික විග්‍රහ කරන්න යන්නේ මොකකින්ද කියලා හොඳට හිතන්න. නැතික විග්‍රහ කරගන්න බෑනේ. ඒක ලෝකයෙන් අපි කතා කරන්නේ. පටිච්ච සමුප්පාදයෙන් නෙවෙයි. පටිච්ච සමුප්පාදය කියන්නේ ලෝකේ විග්‍රහයක් නෙමෙයි. පටිච්ච සමුප්පාදය කියන්නේ ලෝකෝත්තර මග. සේකයාගේ දර්ශනය. පටිච්ච සමුප්පාදය කියන්නේ. මේක ලෝකේ මට්ටමින් කතා කරලා පෙන්නනවා මේ හට ගැනීම කුළු ගන්නන්ද. ලෝකෝත්තර මගේදී ලෝකයෙන් ඉක්මවීම. එවං කිර මේසම් පංචන්නං උපාදාන. මෙන්න මෙහෙමයි පංචපාස්කන්ධය එකතු වෙන්නේ සංග්‍රහ වෙන්නේ මෙන්න මේ විදිහට. යං උත්තම් භගවතුන් වහන්සේ වෙන්නේ පංචපාස්කන්ධය මේක පනවනවා. යෝ පටිසමුප්පාදම් පස්සති යෝ ධම්මම් පස්සති. දැන් මෙතන පටිසමුප්පාද කියලා කිව්වේ නෑනේ. නමුත් මේ මොකක්ද දැක්කේ එතකොට? පටිසමුප්පාදය. ඒ විග්‍රහය පටිසමුප්පාද දැක්කා. මේ පටිසමුප්පාද දැකී දහු ධර්මයේ දැකී යෝ ධම්මං පස්සේ යමේ ධර්මයේ දකිද පටිච්චසමුප්පාදය දකි. පටිච්චසමුප්පන්නාකෝ පණිවිඩය දම් පංචේපාදනස්කන්ධ. පංචේපාදනස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? පටිච්චසමුප්පන්නා. පටිච්චසමුප්පාදයෙන් උපන් වූ දෙයක් තමයි පංචේපාදනස්කන්ධය කියලා කියන්නේ. අන්න එතකොට දැන් පටිච්චසමුප්පාදයෙන් උපන් දේවල් කතා කරනවනේ පච්චේපච්චුප්පන්න සූත්‍රේ. අන්න ඒ වගේ තමයි පංචේපාදනස්කන්ධය කියන්නේ පටිච්චසමුප්පාදයෙන් උපන් දේවල්. යෝ ඉමේස පංචස උපාදානස්කන්ධේ චන්දරාගෝ ආලය අනලය අනුජ්ජහසු සෝ දුක්ඛ සමුදය. යම් කිසි දියක මේ පංච පාස්කන්ධේට ආලය චන්දරාගේ ආසාව ඇද්ද මොකද්ද එතකොට? ඒක දුකේ හට ගැනීම. චන්දරාග නැද්ද ඒක දුකේ නැතිවීම. ඒක දුකේ සෝ දුක්ඛස නිරෝධ තාවතාවික අවස බහුගත. ඔහු බොහෝ දයක් කරා. දැන් මේකෙදිත් අපට හිතෙනවා අපි ඉතින් ওই පංච පාස්කන්ධේ චන්දරාගේ දුරු කරා නම් හරිනේ. හරි. හැබැයි පංචපාස්කන්ධයේ චන්දරාගේ දුරු කරන්නේ ඉබේ නෙමෙයිනේ. ඒක මම නම් දුක කරේ. දැන් අපි තුන් පංචපාස්කන්ධයේ කෙරෙහි චන්දරාගේ මම දුරු කරන්න පුළුවන් නම් මම්මනේ හදාගෙන තියෙන්නේ. ඉතින් මම මහමෝඩයෙක්නේ. මම කරපු දෙයක් නේක. මම දැන් දුරු කරාම හරි. නෑ ඒක දුරු වෙන්නේ නම් හේතුවක් තියෙන්නට ඕනේ නේ. පංචපාස්කන්ධයේ චන්දරාගේ දුරු වෙන්නේ. පංචපාස්කන්ධයේ චන්දරාගේ දුරු වෙන්නේ කොහොමද? ඒකට හේතුවක් තියෙනවා අවිද්‍යාව. අවිද්‍යාවට දුරු වීමෙන්නේ පංචපාස්කන්ධ චන්දරාගේ දුරු වෙන්නේ. අවිද්‍යාව දුරු වෙනකොට පංචපාස්කන්ධය කියන කාරණා මොකද වෙන්නේ? ඇයි උපාදානෙන් හටගත්තු කාරණාවනේ පංචපාස්කන්ධය. යෙදෙන්නේ නැහැනේ. යෙදෙන්න තියෙනකොට තණ්හාව කොහෙද? ඇති බව ගැනීම දුරු වෙනවා. බව අපි තණ්හාව කතා කරනකොට අපට හම්බෙන්නේ පින්වතුනි මේ කාම තණ්හානේ. අපට මේ එච්චරටම අපි මේ හරිම ලාමක විදියට මේ තණ්හාවත් නිර්වචනය කරගෙන ඉන්නේ. භව තණ්හාවත් තණ්හාවා. භව කියන්නේ යමක් කියන එකනේ. භව තණ්හාව. පංචපාදනස්කන්ධ භව තණ්හාව. ඒක තණ්හාවක්. භව තණ්හාවක්. ඒක තණ්හාවක්. අවිද්‍යාව සත්‍ය දකිනකොට අවිද්‍යාව දරවීම පංචපාදනස්කන්ධ භව අවිද්‍යා නිරෝධයේ නිරුද්ධයි. එතකොට මොකද නිරුද්ධ වෙන්නේ? භව තණ්හාව. පංචපාදනස්කන්ධ භව නිර්වචනයක් නේ. පංචපාදනස්කන්ධ භව කියනකොට භව තණ්හාව වේදිලා. කාම තණ්හායි භව තණ්හා කියන එකනේ භව තණ්හාව වේදිලා. අපි හිතනවා භව තණ්හාව තණ්හාවක් නෙමෙයි කියලා. අපට අර චන්දරාගේ ආලේ මතක් වෙන්නේ අර මගේ කරගෙන අර අපි අර මේ ලෝකයේ මට්ටමින් ඇලෙන එකන්නේ. භව තණ්හාව මතක් වෙන්නේ. භව කියන්නේ යමක්. භව හම්බ වුණා. පංචපාදනස්කන්ධ භව හම්බ වුණා. භව තණ්හාව. එතකොට ඒක අවිද්‍යාව ප්‍රති කරගෙන අන්න අවිද්‍යාව ඉක්මනහම භව තණ්හාව දුරු වෙනවා. පංචපාස්කන්ධය භව කියන එක අම්බෙන්නේ නැහැ. අන්න දුරු වෙලා යනවා. එතකොට ඒ තණ්හා සියල්ලම දුරු වෙනවා. ඒක දුක්ඛ නිරෝධය. දුක්ඛ සමුදය පංචපාස්කන්ධේ තණ්හාව භව තණ්හාව. ඒකත් පංචපාස්කන්ධේ දුක්ඛ සමුදය වෙනවා. මෙන්න මේ විදිහට ආයතන 6 ගැනම පැහැදිලි කරනවා. දැන් මේකෙදී දැන් අපි ආයතන 6 ගැන දැන් ওই සිද්ධාන්තයේ ওই මේ 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 විග්‍රහය බුදුරජාන් වහන්සේත් මේ සාරිපුත්තු සාන්නාසික පැහැදිලි කරලා පෙන්නන්නේ හැම ආයතනයක්ම මොකක් පැහැදිලි කරනවා. දැන් මනටත් පැහැදිලි කරනවා. මනෙත් පංචපාස්කන්ධය හට ගන්න ආකාරයේ ඒ විදිහෙන් පැහැදිලි කරනවා. එතකොට මනසරත්ේ කාරණා පැහැදිලි කරන මේක ප්‍රායෝගික ධර්මයක්නේ. අපි දැන් කල්පනා කරනකොට අර ඇසේ දැන් ඔන්න රූපය ඇසයි තියෙනවා අරක හටගන්න. දැන් මේ ඒක ඇහැ නෑනේ. ඉතින් අපි කතා කරන දැන ඇහැ නෙමෙයිනේ. මනින් නෙමෙයි මනින්නේ. ඒ දැන් එතන ප්‍රායෝගික දෙයට යොමු වෙන්න ඕනේ.
කියන්නේ දැන් ඇහැ තුලින් හටගන්න එකට කතා කරනවා නම් ඒ ප්‍රායෝගිකත්වයේ මනින් ඔකිතන්ට යන හරියන්නේ නැනික මන වෙනම එකක් නේ. මන වෙනම එකක්. දැන් මනින් හිතනවා මේ ඇහැ ගැන. ඇහැ ගැන ඇහෙන් දකිද්දි හම්බෙන්නේ. ඇහෙන් දකිද්දි ඇහැ රූප තියෙනවා විඥාණි හට අරන් නැති තැනදී පේනවා කියන කාරණාවදී ඇහැ විවහාර වෙන්නේ කොහේද? ඇහැ විවහාරනේ රූපයත් එක්කනේ. ඇහැ විවහාර වෙන්නේ දැකීමත් එක්කනේ. මේ දකිද්දි කතා කරන්නේ. මේ ප්‍රායෝගික ධර්මයක් මේක. මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක්. මේක මේ හිත හිතා ඉන්න නිකන් ඔය සංකල්පයකට දෙන්න එකක් නෙමෙයි තලුමරමරා ඉන්න. තර්ක කර කර ඉන්න නිගමන වලට ගිහිල්ලා විග්‍රහ කරන්න දෙන එකක් නෙමෙයි. බුදුරණාහි ධර්මයේ ප්‍රත්‍යක්ෂ ප්‍රායෝගික වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල ඉගෙන ගන්නෙ නැතුව එක කරන්න බෑ හැබැයි. අපි ආ ප්‍රායෝගික වැඩපිළිවෙලන්නේ මේක අපි වෙන ඕව හිත හිතා ඉන්න ඕනේ අපි මේ කරමු. ඉතින් කරන්නේ කවුරු කියපු දෙයක්ද? ඒ කියපු දේ ඉගෙන ගන්න තු කරන්න බෑනේ. ඉගෙන ගන්නකොට හම්බෙන්න ඕනේ ප්‍රායෝගික කරන ආකාරය. එතකොටයි ප්‍රායෝගික කරන්න පුළුවන්. අපිටම පැටලිලා තියෙන්නේ. පැටලිලා පටලෝගන තියෙනවා පැටලිලා ලියා ගන්න බැරි වෙන විදියට එච්චරටම පැටලිලා. එතකොට දැන් ඔන්න මේ කාරණාව හතරින් පිළිගන්න සාරිපුත් සන්න සතුට පැහැදිලි කරලා ඊපස්සේ වික්ෂුණස හතරින් පිළිගත්තා. දැන් මේකෙදි පැහැදිලි කරලා පෙන්නනවා දැන් ඊළඟට දැන් අපට තව අපට ඕකේ තියෙන ඕන හිතන්න ඕන ගොඩාක් කාරණා. දැන් මේ ආයතන හය කියනකොට දැන් ඇස කන නාසය දිව කය මන. දැන් ඇසෙන් පස්සේ කය නැත්නම් ඇසෙන් පස්සේ මන ඔන්න අපි දා ගන්නවා. බුදුරණවහන්සේ කියලා නැතිව අපි දා ගන්නවා. මොකද බුදුරණවහන්සේට වඩා සම්බුදු අය ඉන්න නිසා අපි දා ගන්නවා. ඇසින් පස්සේ මනට ඇවිදින්න ඔන්න මේ ක්‍රියාකාරීත්වය වෙනවා. දැන් ඒතර ඇසින් පස්සේ මනට ගියාට පස්සේ දැන් මේක දෙකක් දකින්නේ කොහොමද ප්‍රතිඋප්පන්න වශයෙන්? දැන් ඇසින් මනට යන්නේ. දැන් ඇසට අදාළ දෙ නැති වෙන්නේ පැහැණ. නැති වුණා නම් අවිද්‍යාව නිරෝධ වෙලානේ. මොකද නැති වෙන්නේ නැහැනේ හේතු නිරුද්ධ නොවේ. මොකද ස්පර්ශයේ ඇසේ ස්පර්ශයේ සිදු වෙන්නේ අවිජ්ජා සංකාර විඥාන නාම රූප තියෙන නිසානේ. ඒතොර ඇසේ ස්පර්ශයේ නිරුද්ධ වෙනවා නම් නැති නිරුද්ධ වෙනවා කියන්නේ නැති වෙනවා කියන එකටනේ. නැති වෙන හේතුවක් නැහැනේ හේතු නැති වෙනකම්. අපි නිර්වචනයට දාගත්තර වැඩක් නැහැනේ බුදුරණවහන්සේ කියපු දෙයට යන්නෝනේ. එතකොට එහෙනම් ඇසෙන් මනට යනකොට ඇස නිරුද්ධ වෙලා නිවන් අත්දැකලා එච්චරට අපි විකෘති කරගන්නවා. ඇසෙහි සත්‍ය දැක්කා නම් ඇසෙහි සත්‍ය දකිනකොට මොකද වෙන්නේ? පටිච්චසමුප්පාද න්‍යාය දකිනකොට අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. ඒ කියන්නේ මම කියලා ඉදීම වැරද්ද. මම කියලා ඉදීමේ වැරද්දදී ඇස හම්බුණා නම් කන හම්බෙන්නේ කාටද? මන හම්බෙන්නේ කාටද? මටනේ. ඉතින් මට නම් හම්බ වෙන්නේ මෙතන මම වැරදි නොදකපු නිසානේ මට හම්බෙන්නේ අහපව් කන හෝ නාහයෝ මන කියලා. මම ඇහිදි මාර්ගයේ දර්ශනීයකට යමුනා නම් පටිසමුප්පා දර්ශනීයකට යමුනා නම් ආයතනේ ඇස කියන ප්‍රායෝගික ආයතන ඔස්සේ සත්‍ය දැක්කා නම් එතන හම්බ වෙනවා අනිත්‍ය දකිනකොට දුක දකිනවා මම කියලා ඉදීම වැරදි දකිනකොට මම වැරදි බව ප්‍රත්‍යක්ෂයෙන් අත්විඳින තැනදී මගින් පස් කන කාටද හම්බෙන්නේ? නාසය කාටද? මටනි හම්බෙන්නේ ඒකත්. ඉතින් මට හම්බෙන්න විදිහක් නැහැ නේ. සත්‍ය දැක්කම සත්‍ය නොදකපු නිසා න්‍යාය අනික හම්බෙන්නේ. එතකොට මේ අර විග්‍රහ වලට යන්න දෙයක් නැහැ. ඇසෙන් පස්සේ කනද? එතකොට ඇහැ නිරුද්ධ වුණාම මොකද වෙන්නේ? මෙන්න මේ සියලු විග්‍රහ අපේ පටිච්චසමුප්පාද පිළිබඳව ලොකු විග්‍රහයක් තියෙනවා මේ තේරුම් ගන්න තව. මොකද එච්චරට අපි පටිච්චසමුප්පාදේ පිළිබඳව අපි මේ ලෝකෙත් තියෙන දෙයක් බෙදලා බලන්න හදනවා. පටිච්චසමුප්පාදේ කියන්නේ දර්ශනයක්. පටිච්චසමුප්පාද දර්ශනයෙන් ලෝකෙ ඉක්ම වෙනවා. ලෝකේ බෙදීමක් නෙමෙයි ලෝකේ ඉක්ම වෙනවා. ලෝකේ බෙදලා අපි ලෝකේ කියලා බලන්නෙම පින්වතුනි අපට පේන කාම ලෝකේ රූපී ස්වභාවයට විතරයි. අපට භව කියන ස්වභාවය හම්බෙන්නෙත් නැහැ. අපට විභව කියන ස්වභාවය හම්බෙන්නෙත් නැහැ. අපට රූප රූප කියන එක හම්බෙන්නෙත් නැහැ. අපි ලෝකේ කියලා හිතන්නේ මේ භෞතික වූ ස්වභාවයත් එක්ක අපට මේ ලෝකේ හම්බෙන දේ සහ මානසික වූ භෞතිකත්වේ නිර්වචනයක් කියන එක. අපි මේක හම්බෙන ප්‍රතිපදාවක් හම්බුණා අපි හිතනවා නිවන් මඟ හම්බුණා කියලා. ඒ වේදලා වැලීමත් එතන හම්බෙන්නේ අරූප සමාධියකට යන ප්‍රතිපදාව. සිත එකඟ වෙනවා, සමාධිමත් වෙනවා, අධ්‍යක්ීමක් ලැබෙනවා. භයානකම ඔලේ ධර්මයේ ඔස්සේ මේක කරගෙන යනකොට එයා රැවටෙනවා. මේ නිවන් මගයි දැන් වැඩුණේ කියලා. එයි දැන් අනිත්‍ය බව, දුක් බව, පටිසමුප්පන්න බව මේ ඔක්කම හම්බෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන දර්ශනය ඊට වඩා ගොඩක් වෙනස්. ඒක අපට හම්බෙන්නට ඕනේ
නැතිවුණොත් නම් මේ ධර්මමාර්ගය හම්බෙන්නේ. ඒකට ශ්‍රද්ධාව පිහිටවාගෙන බුද්ධ වචනේ විදිහට ඉගෙන ගන්න ඕනේ. මේ ධර්මයේ හම්බෙනකොට අත්දකින්න දේ තමයි ප්‍රත්‍යක්ෂේ සක්කාය දිට්ඨිය දුරු වීම. මම ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයෙන් වැරදි බව. ඉතින් ඒ නිසා ඒ සඳහා අපි මේ දහම් පරියාය උපකාරයක් කරගනිමු. මේ දේශනාව තව ඔබට අහන්න පුළුවන්, මම කරපු දේවල් දේශනා කීපයක් තියෙන ඒවා ඔබට අහන්න පුළුවන්. ඉතින් මේකේ ප්‍රශ්න තියෙනවා අහන්න. හොඳ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. මේ අපිට අර මට හිතෙන විදිහට මේ පැටලෙන්නේ මේ අපි ඉන්නේ අපි හිතන්නේ සංකතේ ඉන්නවා කියලා, අපි සාස්වතේ ඉන්නේ. එතකොට මේ සාස්වතේ අපි දැක්කේ නැතත් සංකතයක් තියෙනවා කියලා ගත්තොත් තමයි මෙතන මේ වරදින්නේ, ගොඩක් chance එක තියෙන්නේ. ඒ කියන්නේ දැක්මකටනේ කහු වෙන්නේ සංකත බව නැතුව. දැන් ඉන්නේ සාස්වතේනේ. එතකොට අර දැක්කේ නැතත් සංකත ස්වභාවයක් විස්තර කරන්න කියන තමයි අපේ ලෝකෙට පරිසම්පාද ගලපලා ගන්න. අපේ අපිට තියෙනවා කියන්නේ ධාතුව තියෙනවා කියලා. තියෙනවා කියලා ගත් එක උපාදානයේ නිසා කියලා දකින්දි අර තියෙනවා කියලා ගත් එකේ වැරද්ද හම්බෙන්න ඕන. ඒතර මුළු පටිසම්පාදයෙන් විමසුවේ නැතත් ස්වාමීන් වහන්සේලා. ඒ කියන්නේ අපිට නම් එහෙම ඕන වෙයි නැත් මේ අර ඒ කාලීන ප්‍රඥාවන්තයෙකුට එතන මේ නිසා මේ දැක ගන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. තේරුම් සරණයි. තේරුම් සරණයි. ඔව් ඒක ඇත්ත. මොකද මේ පටිසම්පාදයේ කියන්නේ දැන් අපි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගත්තොත් ඉතින් ඔය කියන මොකක්වත් ඉගෙන ගන්න නැහැනේ. ඊය ධම්මා හේතුපබෝ අච්චරයි. පටිසමුප්පාදෙම දැක්කා. එතකොට මේ ඒ පටිසමුප්පන්නව දැකීමට ප්‍රඥාවේ ස්වභාවයත් එක්ක එයට දකින්න පුළුවන්. දැන් අපි දැන් සාරිපුත්තු සනාසාර පටිසමුප්පාද අංග 12 හදන්නවද? ඒ උපදේශ පරිබ්‍රාජකය. ඒ පත්‍යෙන් හැටියට ඒ විග්‍රහය දන්නවනේ ස්වයම්බු ඥානිය බුදු කෙනෙක්ගේ ධර්මයක් ඇහිලා. දන්නේ ධම්මා හේතුපබෝ. ඒ කාරණාවෙන් තමයි හම්බුනේ. එතකොට මේ ඒක දර්ශනියක්. අපට ඒ කියන්නේ ප්‍රඥානේ සංසනී මහා ප්‍රඥාවක්නේ. ඒකෝට මේ අපට මේකේදී හේතු ඕනේ විමසීමට. මොකද මේ දේවල් විමසන්නට ඕනේ. ඒකෝට දැන් අර ඔයා කිව්වා වගේම අපිට මේ අපි හිතාගෙන ඉන්නවා මේ සංකත බව ලෝකේ ඊතර වෙන ප්‍රතිපදාවක් අත්විඳින කෙනා සංකත බව දකින දර්ශනයක්. අපට හම්බ වෙන්නේ ලෝකේ සාස්වත සහ උච්ඡේද බවත් එක්ක. ඒ කියන්නේ සංකත බව දකින දර්ශනයක් යනකම්. ඉතින් අපි එතන ඉඳගෙන අපි අපට අපි ඒ කෝණයට මේ පටිසමුප්පන්න බව මේ සංකේතව බෙදන්න යනවා. ඒකනේ නිවන ප්‍රශ්නියද? නිවන පිළිබඳව මේ ප්‍රශ්න තරක මේ හැම එකක්ම දාන්නේ මඤ්ඤණාවක්නේ. මඤ්ඤණාවක් මඤ්ඤති නිබණ මඤ්ඤති. ඇයි මඤ්ඤතාවක් වෙන්නේ? මඤ්ඤණාවක් වෙන්නේ ඉතින් නිවන පිළිබඳව. දැන් නිවන කියන එක බුදුරණවහන්සේ තර නෙවෙයි අතීතයේදම තියෙනවනේ නිවනක් වෙන එක. ඔක්කොරම තියෙන මඤ්ඤණාවක්. සීක වෙනකම් මඤ්ඤණාව හම්බෙන්නේ නැහැ. ඇයි හම්බ වෙන්නේම නිවනක් නැති බව? හොඳට හිතලා බලුවොත් එහෙම. අවංක වුණොත් අපි අතීතේ ඉඳලා දැන් මෙතෙන්ට ආවා. අනාගතේ අපි යනවා. අපට එහෙම සසර ගමනක් ඇත්තටම තියෙනවා. නිවන් දැක්කහම මොකද වෙන්නේ? ඔක නැති වෙනවා. ඉතින් අපට හම්බලා තියෙන උච්ඡේදයක් නේ. ඉන්නවෝ සත්‍යයේ ගි උච්ඡේදයක්. බුදුරණවහන්සේට චෝදනා කරන උපත් වනසන කියන චෝදනාව අපි තුලින්ම කරනවා. ඒ එකක් නෙවෙන්නේ. අපිට අවංක බැලුවොත් අපිට තියෙන්නේ අන්න එතකොට මේ පටිච්චසමුප්පාදය කියන්නේ නැති වෙන එකක් නෙමෙයි. පටිච්චසමුප්පාදය කියන්නේ දර්ශනය. සංකත බව දර්ශනය. ඒක මේ කියනවා හොඳට බලන්න බුද්ධ දේශනාවේ තියෙනවා. අපි මේව බලන්න ඕනේ තව කෙනෙකුගේ හිතලුවකින් කතා කරන එකට යන්නේ ඒකට නෙමෙයි. ඒ බුද්ධ වචනේ තියෙන විග්‍රහයක. ඉතින් එහෙම ගියාම ඇත්තටම මේ අපට ධර්මයේ කියලා ඇත්තටම බුදුරණවහන්සේගේ ධර්මීම අපට හම්බ වෙනවා නම් බුදු කෙනෙකුගේ ධර්මී. දැන් අපි හිතමු අර ආනි සූත්‍රය ගත්තාම ඇණයක් ගැහුවාට පස්සේ බෙරේ පැලුනහම මේකෙන් ඇහෙන සද්දේ බෙරේ සද්දේ නෙමෙයිනේ. නමුත් ඇහෙන්නේ බෙරෙන් කියලානේ ලෝකය විවහාර කරන්නේ. ලෝකය හිතන්නේ බෙරේ සද්දේ කියලා. හැබැයි බෙරේ සද්ද යාළුවා ඇහෙන්නේ නැහැ. ඒ වගේ බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා තව කෙනෙක්ගේ මතයක් ආව කියලා එයාට සනසම්පත්තිය උදා වෙන්නේ නැහැ. ඇයි බුදු කෙනෙක්ගේ ධර්මයක් ඇහෙන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා බුදු කෙනෙකුගේ ධර්මයේ ඉගෙන ගැනීම වැදගත්කම හිතාගන්න බැරි වැදගත්කමක් තියෙනවා. යෝනිසු මනසිකාරය උපදින්නේ එතනදී. එතකන් උපදින්නේ නැහැ. අපි එතකන් අනිත් අයට බුදුරණවහන්සේ සම කරලා අනිත් හොයාගත්ත අයට. ඉතින් එයාලා බුදුවරු නෙමෙයිනේ සම වෙන්නේ. බුදුරණවහන්සේ අසමයි කියලා හම්බෙන්නේ. ඉතින් ඒ නිසා මේ සංකත කියන එක අපි මේ සාස්වතියත් එක්ක පටලවගෙන ඉන්නේ. මේ සාස්වතිය බෙදලා සංකතයි කියලා වචනයකින් ලේබල් එකක් දානවා.
ලේබල් කරනවා. හරියට මේ වගේ රාබෝතලයකට ගහනවා කිරි කියලා. රාබෝතලයක් සුදු පාටයිනේ, ලේබල් එකක් ගහනවා කිරි කියලා. නමුත් බොන්න බෑ රා. කිරි කියලා කිරිනේ මේ තියෙන්නේ. දිවේ ගානවා ගානවා කිරි කියලා හම්බෙන්නේ. ඔන්න ඔය වගේ අපි ලේබල් එකක් ගහනවා මේ සාස්වත ඉඳගෙන, මේ අවිද්‍යාවේ සංකාර, මේ සංකාර විඥාන මේ සකස් වෙනවා. මේ ලේබල් එක අර කිරි කියලා ලේබල් ගැහුවා වගේ. ලේබල් එක විතරයි, ලේබල් එක වැඩක් නෑ එතෙන්ද. ඉතින් ඒ නිසා අන්න ඒ විදිහට අපි හොඳට හිතන්නට ඕනේ මේ දෘෂ්ටි වලට යන්න තියෙන තෙරුවන් සරණ. සරණ සරණ ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ ඊට ඉස්සෙල්ලා කියපු දේශනාවක් මට අහන්න හම්බුණා. ඇත්තටම පුදුම මේ ධර්ම සංවේගයක් ඇති වුණා. ඔබ වහන්සේ කිව්වා අර දැන් ඔය කියපු ප්‍රශ්නෙටම අදාළයි කියලා මට හිතුන නිසා මම මේ මේක යොමු කරන්නේ. අර පුකුලෙක්ගේ නැත්තම් පාට නොදකින සත්වයෙක්ගේ පාට අඳුරගන්න බැරි සත්වයෙක්ගේ ඇහැක් ඇති කරගෙන අපි හිතන්න යනවා වගේ කියලා ඒ දේශනාවේ කියන මේ එක හරි ලස්සන උපමාවක් ඔබ වහන්සේ ඒකට කිව්ව එක. ඒ පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, දැන් ඇහැයි රූපයයි තන විඥානය ඇති වෙන්නේ නැත්නම් නොදකින බව කියන එක තව පොඩ්ඩක් විස්තර කරොත් හොඳයි. හොඳයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මට ඇත්තටම අර දේශනාව මතක නෑ මොකද්ද කොයි කාලේ කරපු එකක්ද කියන එක. එතකොට දැන් අතන පැහැදිලි කරලා පෙන්නන්නේ හට නොගන්නා බව කියන එකේදී දැන් අපිට මේ ධර්මයේ කියලා දෙන්න තියෙන්නේ බුදුරන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ බුදු වුණාට පස්සේ සෝතාපන්න වෙච්ච අයට නෙමෙයිනේ, රහතන් වහන්සේලාටත් නෙමෙයිනේ. අපට ඕක අමතක වෙනවා. ඒ කියන්නේ අපට අමතක වෙනවා බුදු කෙනෙක් බණ කියන්නේ පුසජ්ජණියන්ට කියලා. අපට හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ සෝතාපන්න වෙච්ච අයට නැත්නම් රහතන් වහන්සේලාට කියලා. එතකොට මේ ධර්මයේ පුතඥයාගේ මට්ටමේ ඉඳලා ලෝකයෙන් එතර වෙන්න දෙන විග්‍රහයක් නෙ තියෙන්නේ. එහෙනම් පුතඥයාගේ මට්ටමට හම්බ වෙන පුතඥයාට මේක තේරුම් ගැනීමට යමු වෙන තැන එක තමයි කතා කරන්න තියෙන්නේ. අපි තාමත් පුතඥයාට තේරෙන මට්ටම එක නම් අපි ගන්න ඉතින් ප්‍රශ්නයක් නෑ. අපි පුතඥයයි නේද? දැන් පුතඥයාගේ මට්ටමට දැන් අපි හට නොගැනීම කියන විග්‍රහය කතා කරනකොට හට නොගැනීම ඇත්තටම කතා කරන්නේ දැන් ඉස්ලාම දෙන්නේ ලෝකයේ අයටනේ, ලෝකයටනේ කතා කරන්නේ. එතකොට යාලට මේ හට ගන්න ආකාරයක් විග්‍රහ කරලා දෙන්නේ. දැන් ඔන්න ඔයාලා සමහරවිට අහලත් ඇති මම ඔය ඉස්ලාම් කරන දේශනාවල කියන්නේ අලුත් පිරිසකට කරනකොට එයාලට අර මම උදාහරණත් එක්ක මේ ඇස දිව තිබ්බට රසය තිබ්බට හට ගන්න නැණ කියන එක කතා කරනවා. මමත් ඒ කියන්නේ මේ විග්‍රහය වගේම මොකද ඒ එක ලෝකේ මට්ටමින් කතා කරන්න ඕනේ. එතකොට එයාලට ඒක කිව්වට පස්සේ දැන් එයාලගේ තාම නුවණක් නැහැ, පටිසම්පාද නුවණ නැති නිසා ඒ විග්‍රහ කළ දෙන්න බැහැ එයාලට. නුවණ වැඩිච්ච තැනදී තමයි ඉතින් එයා කතා කරන්න වෙන්නේ. එතකොට නුවණ වැඩෙන්න මේ ලෝකයේ තියෙන විග්‍රහයක් කතා කරන්න. එතකොට යාලා හිතන්න බැල වෙනවා. යාලට යොමු කරන්න මානසිකාර්ය නුවණින් විමසන්න යොමු වීමක් තියෙනවා. මොකද්ද? එහෙනම් මේ අපට පේන තියෙන රූපයක් පේනවා කියලානේ. එහෙනම් ඊට වඩා වෙනස් මේක. මොකද්ද මේ කියන්නේ කියලා බුදුරණවහන්සේ වෙන පටිච්චසමුප්පාදේ හොයන්න යනවා ඊට පස්සේ. පටිච්චසමුප්පාදේ හොයන්න යනවා. පටිච්චසමුප්පාදේ හොයනකොට පටිච්චසමුප්පාද දර්ශනයත් එක්කන්න අත්දැකීම යනකොට ඒක අත්දැකපු කෙනාට අර ප්‍රශ්නයක් ආය නැති වෙලා යනවා. මොකද ඒ අර මූලික මට්ටමක මුලින්ම ඉන්න කෙනාටනේ කතා කරන්නේ. මුලින්ම ඉන්න කෙනාට අපි ඇත්තටම අපි ප්‍රත්‍යක්ෂයෙන් අපි කතා කරොත් අපි රූප නොදැක්කට අපි හිතමු අපි අර මං නිතරම කියන එකක් තියෙනවා S2 TV එක බලාගෙන ඉන්නේද්දි කෑම කනකොට රස තේරෙන්නේ. දැන් අපට රස නොතේරුණාට අපිට පස්සේ හිතෙනවනේ දිව රසයේ තිබ්බ අපි මේ මානසිකාරණ උදාපු නිසා නැත්නම් හටගත්තේ නෑ කියලා. අපට හිතෙන්නේ තිබ්බ කියලානේ. හැබැයි අර ශේඛයාගේ දර්ශනිය නැහැනේ. දැන් එතකොට දැන් මානසිකාරය එතන අපි ආයෙනනේ මානසිකාරය දාන්නේ මමනේ. මම මානසිකාරය දානවා. මමනේ මේ දුක හදන්නේ. ඉතින් බලන්න මේ මම අර අවසානට චීව එකේ පටිසමුප්පාද ගැන අපිට තව ගොඩාක් හිතන්න දෙයක් තියෙනවා. දැන් මානසිකාර්යය දැන් එකින් එකට මාරු වෙනකොට ඉතින් මාරු වෙනවා නම් ඒක ඉබේද වෙන්නේ. මමද කරන්නේ? මේවා තීර්ථකයන්ගේ දෘෂ්ටිනේ.
එතකොට එහෙනම් ඒකට යන්න දැන් අර මූලික වූ කෙනාට යම් කිසි විග්‍රහයක් දෙන්න වෙනවා එතනින් එහාට පණින්න. ආයෙත් එතෙන්නම ගියර වැඩක් නැහැ ඊට පස්සේ. දැන් එතනින් එහා බුදුරන් වහන්සේ පටිච්චසමුප්පාදය ගැන හොයපු දේ කතා කරගන්න එනවා. එතකොට මේ හට නොගැනීම ගැන කතා කරලා පෙන්නන්න යන්නේ පටිච්චසමුප්පාදය නොදකපු මේ හට ගැනීමේ න්‍යායක් නොදකපු එක දකින් නැති ඒ විග්‍රහය දන්නේ නැති මේ ලෝකෝත්තරමක දන්නේ නැති කෙනාට එහෙම දෙයක් මේ හට ගැනීම කියන්නේ කියලා ඈත සේයාවක් පෙන්නන්න තමන්ගේ මට්ටමේ ප්‍රත්‍යක්ෂයෙන් පෙන්නන්න යනවා. කියලා දෙන්න යනවා. ප්‍රත්‍යක්ෂයෙන් කතා කරන්න තියෙන්නේ. ඊළඟට එයා හොයන්නේ නුවණ තියෙන කෙනා අර ඈත පෙන්නපු කාරණා. අර ගැඹුරු කියන්නේ. ගැඹුරු කියන්නේ තව යටට තියෙනවා කියන එක. හොයන්න දෙයක් තියෙනවා. අන්න ගැඹුරු ධර්මයේ හම්බෙනවා. ගැඹුරු ප්‍රත්‍යක්ෂ නැහැ. ගැඹුරු ධර්මයක් විශ්ලේෂණය කරන එකට ගැඹුරක් ඉන්නේ නැහැනේ. ගැඹුරු කියන්නේ ගැඹුරු අභි කියන වචනේ තේරුම යට තියෙනවා තව ගැඹුරුයි කියන එකනේ. එතකොට ඒ විශ්ලේෂණයක් විග්‍රහ කරා නම් ගැඹුරු නැහැ. ඒකනේ කාටද ආනන්ද ස්වාමීන් වහන්සේ ගැඹුරු නැත්තේ පටිච්චසමුප්පාදේ. ඒ ප්‍රත්‍යක්ෂයි. එතකොට අන්නේ විදිහටයක් හම්බ වෙනවා. දැන් අර තමන්ට දැන් මේ ලෝකෙන් ගෝචරච කාරණාව අතහරිනවා. ඒක අදාළ නැහැ. දැන් ඒක දැන් තමන්ට දැන් ප්‍රත්‍යක්ෂ ලෝකෙන්නේ. දැන් ඊතරින් එහා ගැඹුරක් හම්බ වෙනවා. අන්නේ එකට යමු වෙනවා. ඒකයි මේක මේ එක්තරා සිද්ධාන්තයක් බෙදා බැලීමක් නෙමෙයි යම් මාර්ගයකට යමු කිරීම. අන්න ඉස්සරහට යමු වෙනවා. ඉතින් ඒ නිසා අර මූලික වූ ස්වභාවය ඉන්න කෙනාට මේ විග්‍රහ කරලා පෙන්නන්න. ඉතින් ඒ නිසා අපි දකින්නට ඕනේ හොඳට බුදුරණවහන්සේ මේ ධර්ම දේශනා කරන්නේ පුතඥායට, ශ්‍රාවකයෝ දේශනා කරන්නේ පුතඥායට. ඒ කියන්නේ සෝතාපන්නාය නැහැ බුදුරු ලෝකේ උපදිනකොට කියලා දෙන්නේ. මේ නිවන් දැකපුවාය නැහැ විග්‍රහයක් කියලා දෙන්නේ. මේ මට්ටමේ ඉඳලා කියලා දෙන්න වෙනවා. රහතන් වහන්සේ ගැන කියලා දෙනවා. රහතන් වහන්සේ ගැන දැන් අපිට ප්‍රශ්න තියෙන රහතන් වහන්සේ ගැන කියපු දේශනාවලදීනේ ඔය මේ කොට්ටිත සූත්‍රය ඊළඟට උපවාන සූත්‍රය ඊළඟට ওই සූත්‍ර ගණනාවක් තියෙන රහතන් වහන්සේ ගැන කියපුවා. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ රහතන් වහන්සේ ගැන කියපු එකේද තියනවා කියලා. තියනවා ගැනීමක් තියනවා. කන්ද සූත්‍රය. ඉතින් මේ කියන්නේ කාටද? දැන් බුදුරණවහන්සේ අපි හිතමු යම් කිසි කෙනෙක් එනවා මේ අලුතෙන්ම කෙනෙක් කොන ශ්‍රාවකී බණ අහලා රහතන් වහන්සේ ගැන කියනවා. දැන් එයාට මේ අපි හිතමු ඔයා මගපල් ලැබලා නැහැ. දැන් ඔන්න බුදුරණවහන්සේ ගැන රාවයට ආවට පස්සේ ආ රහතන් වහන්සේ නෑ එහෙම කෙනෙක් නෑ මුකුත් නෑ කිසි දෙයක් නෑ කතා කරන්න බෑනේ. නෑ කිවම දුෂ්ටයක් තියෙනකම්ද? ඉතින් එයාට කතා කරලා පෙන්වන්න දෙනවා සංවිජ්ජමාන ලෝකී ලෝකී විද්‍යාවන් ච රහතන් වහන්සේ මේ කවුද කියන කාරණාව පුතඥයට කියලා දෙන්න වෙනවානේ. ඒක කියලා දෙන්න විග්‍රහ කරලා පැහැදිලි කරන්න වෙනවානේ. ලෝකයට ලෝකේ පරියයෙන් කතා කරන්න වෙනවානේ. මේ ලෝකේ පැවැත්ම ගැන කතා කරන්නේ. මාර්ගය කියන්නේ ඊතර වීමන්නේ. ඊතර වීම කියන එක ලෝකේ ඉක්ම වෙලානේ. මෙන්න මේ ලෝකෝත්තර කියන එකත් ලෝකෙන් ඊතර වෙනවා කියන එකත් මේ පවතිනවා කියන එකත් මෙන්න මේ කාරණා අපට නිරවුල් කරගන්න බැරිලා තියෙනවා. ඇත්තටම අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ බුද්ධ වචනේ අධ්‍යයනය කරනකොට මේ පරියාය මේ විග්‍රහය මේ මොකද්ද මේ කියන්නේ? අපි ඇත්තටම අපි දැන් ගණන් හරි මොන හරි හදන සිද්ධාන්තයක් ඉගෙන ගන්නවානේ න්‍යාය. ඔන්න ඔය තියරියට අපි ඉගෙන ගන්න යනවා. ඒ අපි තමු අනුකලනය ඉගෙන ගන්න ඕනේ. අනුකලනයේ කොයි විදිහට හදුවත් කොතන හදුවත් එකම න්‍යායක් තියෙනවා. අපි ඔන්න ඔය විදිහට මේ ධර්ම ඉගෙන ගන්න යනවා. මොකද අපි අධ්‍යාපන රටාවේ අපි මේ ඉගෙන ගත්ත විග්‍රහයත් එක්ක තියෙන්නේ අමුතුම චින්තනයක් දැන්. ඒ චින්තනයත් එක්ක තමයි දැන් අපි මේ ධර්මයට යන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක මේ වැඩෙන එක, මේක මේ එක්තරා වැඩපිළිවෙලා, මේක මේ එක්තරා එක එක කයට එක එක විදිහට වැටහෙන එක, මේක මේ ලෝකෝත්තර මාර්ගයේ උපදින එක. මෙන්න මේ විදිහට අපි මේක ගැන කල්පනා කරනකොට අන්න අපට මේක ටික ටික තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ හට නොගැනීම විග්‍රහය කතා කරපු මේ කාරණාව එතනින් එහා හට ගන්න ආකාරය හොයාගෙන යන කෙනාට අර කදාල නැහැ. දැන් එයා හට ගැනීමක්නේ හොයන්නේ. දැන් හට නොගැනීම විග්‍රහය කතා කරලා දුන්නාට පස්සේ එයාට දැන් හට ගන්න ආකාරය වෙන්ද තියෙන මේ හට ගන්න හැටි විග්‍රහ කරා. දැන් හට නොගැනීම අදාළ නැහැ එයාට. එයාට දැන් මේ ප්‍රත්‍යක්ෂය දැන් හොයන්න තියෙනවානේ මෙහෙමනේ හට ගන්න කියලා. මෙන්න මේක හොයාගෙන යනවා. හට නොගැනීමක් හම්බෙන්නේ ඇත්තටම නිරෝධයේ ඊට පස්සේ. නිවන පිළිබඳව. හමුදේ හොයාගෙන යනකොට. ඉතින් ඒ නිසා අපිට මේ ධර්මයේ හිතන්න ඕන විදි අනන්ත තියෙනවා. අපට ඒ චින්තනේ මෙහෙවන්න ඕන විදිහට ඒ බුදුරණවහන්සේ පෙන්නපු ඇත්තටම මේ අර ඒ විග්‍රහය හම්බෙන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. බුදුරණවහන්සේ දුන්නේ භාෂාවකිනි ධර්මී. අපට මේ දැන් ඉගෙන ගත්තාම මේ භාෂාව අපි හිතන ධර්මී ඉගෙන ගත්තා කියලා. මේ පොතේ තියෙන ඔක්කොම භාෂාවේ ව්‍යාකරණ සිතත් එක්ක විග්‍රහය. ඒකෙන් දුන්න අර්ථය මොකද්ද කියන කාරණාව අන්න අපි අවධානයෙන් බැලුවොත් තමයි පරිසරයත් එක්ක අපසරියත් එක්ක ඒ පරයායත් එක්ක අවධානයෙන් බැලුවොත් තමයි ධර්මී හම්බෙන්නේ. පාලි වචන ඉගෙනගෙන ව්‍යාකරණ ඉගෙන ගත්ත කියලා ධර්මී හම්බෙන්නේ. ඒක ධර්මික කියලා ගැනීමයි වැරද්ද තියෙන්නේ. ඒක ඒ කාලේ මිනිස්සුන්ට තිබිච්ච භාෂාව, මාගදී භාෂාව, මගද රටේ.
එතකොට ඒ භාෂාව ඉගෙන ගත්තට ධර්මය හම්බෙලා නැහැ. ඒ භාෂාවේ වචන මේ සියල්ලක්ම බුදුරණවහන්සේ සුනීතට පාලි භාෂාව ව්‍යාකරණ රීති උගන්ල ධර්ම කිව්වේ නැහෙනේ. මොකද මේ භාෂාවේ මිනිසු දන්න භාෂාව තමයි පාලි. ඒ සියලු වචන අලුතෙන් වචනයක් බුදුරණවහන්සේ බුදු වෙලා ලෝකෙට දාලා මේ වචනේ අර්ථය මේකයි කියලා දුන්නේ නැහෙනේ. ඒක ලෝකේ භාෂාව. එතකොට මෙන්න මේ භාෂාව තමයි ලෝකේ විවහාරය. ඒ විවහාර භාෂාවෙන් බණ කිව්වා අපට අද විවහාර භාෂාව අලුත්නේ. මේ ඒ කාලේ විවහාර භාෂාව ඒ නිසා අපි හිතනවා දැන් මේක ඇහෙන්නේ බුදුරණවහන්සේගේ ධර්මයත් එක්කනේ. ඒක තමයි බුද්ධ බණ කියලා. භාෂාව ඉගෙනගෙන ඊළඟට නිවන් දකින්න හිතනට පස්සේ අපි හිතනවා දැන් ෂෝක් අපට නිවන් දකින්න හිතනවා ජාරාමන්නත් තියලා තියෙනවා. අපි හිතන බුදුරණවහන්සේ කියලා හම්බුණා කියලා. අතීතේ අපි කතා කරේ මේ අරිපරිසොත් එහෙම නිවන් දකින්නත් හම්බ වෙනවා ඒ භාෂාවත් දන්නවා. ඉතින් එහෙනම් ඒ කට්ටිය බුදුරුන්ගේ බණ අහන්නතු මේ කට්ටිය නිවන් දකින්නවා ඒ ප්‍රතිපදාවත් එක්ක. ඔය දෙක හම්බුච්ච පමණින් බුදුරුන්ගේ ධර්මය හම්බෙලා නැහැ. චර සම්පත්‍ය හම්බෙන්නේ දැන් ඔය ටික අපට බුදුරණවහන්සේ යයි කියලා හම්බුච්ච කාරණාවෙන් ඇහිලා දැන් අපි දන්නවා. අපට ඇහෙන්නේ නැතුව ඔය ටික ඉන්දියාවේ මිනිස්සු දන්නවා. ඒ කියන්නේ අපට ඇහෙච්ච ටික ඇහෙන්නේ නැතුව ඒ විමුක්තිය හොයන ගතියක් තියෙනවා අර භාෂාවක් දන්නවා ඉන්දියාවේ මිනිස්සු. ඉතින් ඒ මිනිස්සුන්ට තාම චර සම්පත්‍ය උදා වෙන්න බුදුරණවහන්සේ ධර්මය හම්බෙලා නැහැ නේ. අපට බුදුරණවහන්සේ ධර්මය කියලා හම්බෙච්ච දේ තුලින් හම්බෙලා තියෙන මේ මිනිස්සුන්ගේ ස්වභාවය. එහෙනම් බුදුරණවහන්සේ ධර්මය අපට හම්බෙන්න ඕනේ. එතකොට එතකන් හම්බෙලා තියෙන අර ඉන්දියානු මිනිස්සුන්ගේ ಭಾರತೀಯ සමාජයේ මැද දේශේ ඒ මිනිස්සුන්ගේට අර විමුක්ති වෙන මිනිස්සුන්ගේ ස්වභාවය. ඉතින් එහෙනම් බලන්න අපිට මේ ධර්මයේ කොහොම අධ්‍යයනය කරන්න ඕනේද? කොහි විදිහටද අපිට අධ්‍යයනය කරලා බුදු කෙනෙකුගේ ධර්මය අල්ල ගන්න තියෙන්නේ? ඔන්න ඕකට තමයි අපට ෂණ සම්පත්‍ය උදා වෙන්නේ අන්න එතනදී. මොකද එතකන් බුදු කෙනෙකුගේ ධර්මය හිල නැහැනේ. බුදු කෙනෙක්ගේ ධර්මයේ හිති දවසේදී ෂණ සම්පත්‍ය උදා වෙන. ඒ නිසා අපි අන්නේ විදිහට කල්පනා කරන්න යමු වෙනට ඕනේ. හොඳයි තෙරුවන් සරණයි. සරණයි ස්වාමීන් වහන්සේ මම මේක ප්‍රමාදවද මේ සිග්නල් නැති හින්දා ස්වාමීන් වහන්සේ මේ දේශනාදී අපේ ස්වාමීන් වහන්සේ කියනවා මේ මඤ්ඤණාව පිළිබඳ. ස්වාමීන් වහන්සේ මෙතන මේ මඤ්ඤණාව කියලා අපි ගන්නෙ සාමාන්‍ය මට ඇසක් ඇත කියලා මඤ්ඤණාව කනක් නාසයක් දිවක් කයක් ඇත කියලා මඤ්ඤණාව කිරීම නේද ස්වාමීන් වහන්සේ මේක මේ ආර්ය මාර්ගයේදී මඤ්ඤණාවසින් අපිට ගන්නට පුළුවන් වෙන්නේ. මට නිකන් මොකද ඒ වෙනස අපි දැන් මඤ්ඤණාවක් කියන්නේ අපි සාමාන්‍යයෙන් දකිනවා යමක් එළිය තියෙනවා බාහිරේ දෙයක් තියෙනවා ඒක අපි ඇතයි කියලා අරගෙන අපි ඒක මඤ්ඤණා කරනවා කියන තමයි සාමාන්‍ය බාහිර ලෝකේ මඤ්ඤණාව කියලා මට හිතෙන්නේ. සාමාන්‍ය ආර්ය මාර්ගයේ කුදී මඤ්ඤණාව කියලා ගන්න අපිට ඇසක් ඇත කනක් ඇත නාසයක් ඇත දිවක් ඇත කයක් ඇත කියලා අපි අරගෙන කරන යම් දෙයක් නැති දෙයක් හේතුන්ගෙන් හටගන්න දෙයක් අවිද්‍යාව නිසා හටගන්නා වූ දෙයක් අරගෙන නේද අපි මේ මඤ්ඤණාව කියලා කරන්නේ. පොඩ්ඩක් ඒක පැහැදිලි කර දෙන්න තෙරුවන් සරණයි. තරවසන්නේ මඤ්ඤණාව කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකයාගේ නෙමෙයි ලෝකේ පැවැත්ම මඤ්ඤණාව කියලා කියන්නේ මඤ්ඤති කියන්නේ. දැන් ආර්ය ශ්‍රාවකයාට තියෙන්නේ මා මඤ්ඤතිනේ. මඤ්ඤති නෙමෙයි මා මඤ්ඤති. එතකොට රහතන් වහන්සේට නම් මඤ්ඤති මඤ්ඤණාව නැහැ. ආර්ය ශ්‍රාවකයාට මා මඤ්ඤති. මඤ්ඤණාවක් නේ රහතන් ආර්ය ශ්‍රාවකයාට මා මඤ්ඤති. මා කියන එකත් එක්ක මඤ්ඤණාව හම්බෙලා තියෙන්නේ. මඤ්ඤති කියනකොට පුතජණයට. එතකොට මේ බාහිර කියලා පැනවීම මඤ්ඤිතයක්. ඒක හොඳට විග්‍රහ කරලා තියෙනවා යව කලාපී සූත්‍රයේ. ඒක යව කලාපී සූත්‍ර උදාහරණයක් එක්කම පැහැදිලි කරලා පෙන්නුවොත් ඒකේ පැහැදිලි කරනවා සුරාසුර යුද්ධේ. සුරාසුර යුද්ධයේදී ඔය මයික් එක ඔෆ් කරන්න නැත්තම් කියන්න බෑ බාදයි. සුරාසුර යුද්ධයේදී සුරයෝ පරදිනවා, අසුරයෝ පරදිනවා, සුරයෝ දිනනවා. දිනනට පස්සේ කියනවා වේපචිත්තිව පස් බැඳුමකින් බඳලා අරන් එන්න කියලා. අත් දෙකයි කකුල් දෙකයි බෙල්ලයි. එතකොට මේක බැඳින්නේ මානසික ලණුවකින් නෙමෙයි. මානසික බැඳින්නේ කොහමද? මානසිකව දැන් ලණුවකින් බැඳලා තියෙන්නේ, බන්ධනේ ඇවිල්ලා තියෙන්නේ මානසිකව. යම්කිසි වෙලාවක සුර ලෝකයට ආවට පස්සේ අසුරයාට හිතනොත් වේපචිත්තිට සුරයෝ ධාර්මිකයි, අසුරයෝ අධාර්මිකයි කියලා බන්ධනේ ලිහිනවා. ඔටෝ ලිහිනවා. යම්කිසි වෙලාවක හිතනොත් සුරයෝ අධාර්මිකයි, අසුරයෝ ධාර්මිකයි කියලා ආයෙ බැඳිනවා. එහෙනම් අසුරයාට හිතෙන්නේ නැහැනේ තමන්ගේ අධර්මිකයි කියලා. ඒ කියන්නේ ලිහින්නෙම නැහැ කියන එකනේ. නමුත් ඊට වඩා මඤ්ඤණාවක්. යාට හිතෙන්න ඉඩ තියෙනවා කවදා හරි අසුරයෝ අධර්මිකයි කියලා. හිතෙන්න ඉඩ තියෙනවා, හිතෙන්නෙම නැහැ උනාට. නමුත් හිතෙන්න ඉඩ හරි තියෙන්න පුළුවන්. ඊට වඩා මඤ්ඤණාවක් කියනවා. මොකද්ද? මඤ්ඤති මේ මායාවේ බන්ධන ඇත්තකින් මඤ්ඤණාව කියන එක. ඒ තමයි රූපී කිව්වත් මඤ්ඤිතය. අරූපී කිව්වත් මඤ්ඤිතය. නේවසඤ්ඤී කිව්වත් මඤ්ඤිතය. නාසඤ්ඤී නේවසඤ්ඤී නාසඤ්ඤී කිව්වත් මඤ්ඤිතය.
දීප්තියක් සුතියක් මුතියක් කිවත් මඤ්ඤිතිය. ඊළඟට වන්නිමේ කිවත් මඤ්ඤිතිය. නොවන්නිමේ කිවත් මඤ්ඤිතිය. මේ මොන විදිහට කතා කරත් එක මඤ්ඤිතියක්මයි. එතකොට අපි දැන් මඤ්ඤිතිය කියන කතා කරන්නේ මේ මම අර කලින් කතා කරේකනේ. අපට හම් වෙන්නේ මේ කාම ලෝකේ භෞතිකත්වය විතරයි. ඒක බුදුරජාන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි. ඒ කාරණාව බුදුරජාන් වහන්සේ බුදු වෙන්න කලින් ආව නිවන් දකින්න හොයන්න ආව කට්ටියන්ටත් ඊට වඩා දියුණුවක් තියෙනවා. ඒ කියන්නේ ආලාර කරා මුද්දක කරා පුත්තල ගත්තාම යාලට තියෙනවා මේ අපට හම්බෙලා තියෙන මේ කාමයන් අයින් වෙලා මේ අර බාහිර ලෝකයේ මේ අර මේ බාහිර ලෝකයේ තියෙන ඊට වඩා යහ දියුණුවක් ඒ අයට තියෙනවා. මොකද අපට එච්චරට මේ කාමයන් කියන කාරණාවක අපි මේ ධර්මයේ පටලවාගෙන තියෙනවා. එතකොට ඒ අයට හම්බෙන්නේ දැන් අර බාහිර ලෝකيات ඒ ලෝකේ ඒකත් ඉක්ම ඒකත් මඤ්ඤනාවා. තමන්ගේ කයක් ඇතයි කියලා ඒකත් ඒ ඔක්කොම ලෝකේ පැවැත්ම එක මඤ්ඤනාවා. ඒ විතරනේ රූපී වෙමි අරූපී වෙමි ඊළඟට නේවසඤ්ඤී නාසඤ්ඤී අසඤ්ඤී සඤ්ඤී ඊළඟට වන්නේමි නොවන්නේමි මේ ඔක්කොම මඤ්ඤනාවක්. මේ සියලු මඤ්ඤනාව පුතඥ මඤ්ඤනාව. සේකයට හම්බෙන්නේ මා මඤ්ඤති කියන කාරණාව ඔය ඔක්කොගෙම වැරද්ද. ඉතින් ඒ නිසා මේ මඤ්ඤනාව කියන එක වචනේ තේරිම හැඟීම හඟිනවා කියන එක. ඉතින් ඒක අපට අපි භාෂාවෙන් ඉච්චරය දෙන්න පුළුවන් හඟිනවා කියන එක. හිතනවා නෙමෙයි හඟිනවා. එතකොට ඒ යමක් ලැබුණ බව, يعني යමක් බවම මඤ්ඤනාව. ඉතින් මෙන්න මේක තේරුම් ගන්න අපි ඔබ ගොඩාක් හිතන්නට ඕනේ. හොඳයි, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අපි එහෙමනම් අද වැඩසටහන නිමා කරමු. පොවදවසේදී ඉතාමත් මගනා උසින් ධර්ම දේශනාවකට අපිට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණේ ගෞතම ස්වාමීන් වහන්සේ. මම හිතනවා අපි ලබන සතියේත් අපිට මේ කාරණාවන් පිළිබඳව තවදුරටත් දැනගන්න පුළුවන් නම් තවත් හොඳයි කියලා. ඉතින් තරමට මෙහා අපි මම හිතන්නේ නැවත ශ්‍රවණය කළා ආවට පස්සේ තමයි අපිට තවත් ප්‍රශ්න මතුවෙන්නේ. ඉතින් අපි බලමු ලබන සතියේදී පුළුවන් නම් තවත් මේ පිළිබඳව සාකච්ඡා කරන්න. එහෙමනම් අද දවසේදී සම්බන්ධ වුණු සියලුම කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් අපගේ කල්යාණ මිත්‍ර පූජ්‍යපාද ගෞරවනීය ලෞවේ අනුන්දස්සි ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව අපගේ ධර්ම ශ්‍රවණයේ තරවූ ඒ කුසල ධර්මයෙන් හේතු අපේ වාග්ය ප්‍රාර්ථනා කරන ස්වාමීන් වහන්සේ සියලු දෙනාටම පාද නමස්කාර කරමින් ඔබ වහන්සේට ආරාධනා කරන්නම්. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු ස්වාමීන් වහන්සේ. හොඳයි, එහෙනම් අද දවසේදීත් අපි බුදුරණවහන්සේ දාල උතුම් බුද්ධ වචනේ සාකච්ඡා කිරීම තුළින් රැස් කර ගන්නට යදනා වූ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින්කමනි දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. අප නමින් මියගේ සියලු මළගියත්තන් පිං අනුමෝදන් වෙත්වා. මළගියත්තන් පරලෝ ජීවිත සපවත් වෙත්වා. විශේෂයෙන් අපවත් වූ දාල කටුකුරු ඥානানন্দ ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පිං හේතු වාසනා වේවා. ඒ වගේම මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පිං හේතු වාසනා වේවා. ලෝක සාසනයේ සුරකින්න මහ යතිවරුන්ටත් දහමින් සැනසෙන්න මේ සියලු පිං හේතු වේවා. ඒ වගේම රැස් කර ගන්නට දල සියලු පුණ්‍ය ධර්මයන් මේ සාකච්ඡාව සවන් දෙතරස මෙහෙවන දරුවත් මහත්මයාටත් මාව මේ සඳහා යොමු කර මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාට ඒ වගේම මට නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා සිරිමන් කණසිංහ මහත්මයා වගේ නායක හමුදාවේ සෑම දෙනාටමත් ඒ වගේම දේශ විදේශ උදව් පදව් කරන සීල් දෙනාට ධර්ම ප්‍රචාර කටයුතු කරන සෑම දෙනාටමත් මේ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඔබ සීල් දෙනාටමත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ලෝක සාසනයේ සුරකින්න සියලුම ගුණවතුන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් උතුම් ධර්මයන් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. සීල් දෙනාට තෙරුවන් සරණයි.